ඉස්සරහට කළ නැවතිව IP ටි පස්සට ගත්තේ නැද්ද කියේකද කියතන වත්තන්න ඕනේ කියේක නෙමේ මේව කරේ කියත 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 වඩු වැඩින් දිවි රකින්න කියන කියර එක දානවා හරි හරි අයියේ ආපු ගමන් නෑවා කියන්නේ ඔකට නේද සති දෙකකට පස්සේ ඇවිල්ලා ඕ අනිත් එක මෙහෙමනේ මාදව දැන් අපි දෙරණ චැම්පියන් ස්ටාර්ස් පටන් ගන්න ඉස්සලා කියන්න ඕනේ ඔව් අපිට Facebook එකෙන් එතකොට WhatsApp හරහා සියලුම සමාජ මාධ්‍ය හරහාපෙන් අහනවා මේක නැද්ද පටන් ගන්න නැද්ද ඇයි නවත්තලා වගේ නේද අපි පින්තූරයක් දාපුවාම පින්තූරෙට නෙමෙයි කියන්නේ ඕවයින් වැඩක් නැහැ ප්‍රෝග්‍රෑම් එක නැත්තම් එහෙම අපිට බයිනවා බයිනවා බයින්න එපා ඒ කියන්නේ අපිට කරන්න බෑ ඒ කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ නෑ ඒ කියන්නේ සමහර වෙලාවට ඉතින් පොඩි පොඩි සීන දේවල් එක අටේ තමාර දේවල් එක අපිට ඉතින් ඒක කාලා නමුත් අපිට පුළුවන් හැම වෙලාවක වෙනව නැද්ද හැබැයි ගොඩක් රිපීට් ගියානේ ප්‍රෝග්‍රෑම් සෑහෙන අපි පටන් ගන්න හදන්නේ ලයිෆ් බොයි ප්‍රසන්ස් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් මනෝජ් අය ආර හයි හයි බෝන් හම්මේ කළු වෙලා මනෝජ් ඇයියේ නෑ නෑ ඇත්තට ලයිට් එකට ලයිට් එක කොල්ල කළු වෙලා පොඩ්ඩක් නෑ ඇත්තටම අඩු කරලා දෙන්න ඈ ලයිට් එක අඩු කරලා ලයිට් එක අඩු කරලා දෙන්න ඕ නෑ ඇත්තටම ඊයේ ටිකට් කපලා වගේ මේ කවුද ඉන්නේ අපේ අද අද අපිව දෙපැත් අපිව වෙන් කරලා වෙන් කරලා නෑ නෑ වෙන් කරලා නෙමෙයි මේක 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 දැක්කම මට චැම්පියන්ස් තා මුල් කාලේ මතක් වුණා ඕ ඉස්සරද අපි දෙපැත්තටනේ ආ අර එහෙම හැම පෑම එක පැත්තට බෑ සචිනි ඉඳලා හිටලා දෙපැත්ත මාරු කරන්න ඕනේ. ඒකට අපි දෙන්න උපදූපයක් හරි කතා කරන්නේ ඔතන ඉඳගෙන. ඒකනේ. ඒකම තමයි කරන්නේ. ඒකම තමයි එහෙම කරේ. මොකද මාදව දැන් ඊයේ පෙරේද කසාද බැන්දානේ. එයාගේ වයිෆ් මට කතා කරලා කිව්වා අයියේ ප්‍රෝග්‍රෑම් එකේදී පුළුවන් නම් දෙපැත්තට දාන්න. මොකද දැන් ඔය සචිනිලත් එක කතන්දර ඇති කියලා. මං කෝ ආ හැමදාම කතන්දර අහගන්න බෑ. ඕ ඇති දැන් ඒගොල්ලෝ ගෙදර ඇරලුවා, රැයට ගිහිල්ලා ඇරලනවා, උදේට ගෙනිනවා, වැඩවලට යනකොට යනවා. එක්කගෙන යනවා, එක්කගෙන එනවා. දැන් මේ ළමයි බලාගත්ත ඇති අයියේ. දැන් අපිව බලාගෙන අපේ ළමයෙක් බලා ගන්න ඕනි. මං තව එකක් දැක්කා. සචිනි බැන්දා රටම ලොක්ඩවුන් කරා. මං බැන්දා බස්නාහිර පළාතම ලොක්ඩවුන් කරා. අද මේ පේජ් පොඩ්ඩක් අපි වෙනස් කරලා දින්නේ. ඒ කියන්නේ මාදවට ඉන්නවා ටීම් එකක්, මගේ පැත්තට ඉන්නවා ටීම් එකක්. ඔව් පරණ සීන් නේ නම් ගියෝ. අපි ඒ කාලේ කරපො පොඩි කාලේ. මොකද අපිට හම්බෙන සෙට් එක මොකද? ඒ අර තමයි. අපි මේ කාලේ කරන්නේ ඒ වෙනස් වෙන්නේ. ම? අපිට සෙට් එකක් හම්බෙනවානේ අලුත්ින්ම මෙතන. ඔව් මේකයි බැටිය ලොකු සෙට් එකක්. ඔව් මාදවගේ පැත්තෙන් ඉන්නවද සවිරු සිහනද? දේශානි සෙව්වන්දි සමගින්. අනිවාර්යයෙන්. හේෂානි ලියදි පිට අපේ අවුරුදු කුමරියා. අද ඉතින් මාදවට නේද 5000 හම්බුණා වගේ තමයි දැන් අපි අපේ කියන්නේ කේක අපේ පර්සනල් කැමැත්තවල් ඉටු කර ගන්නවා මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි කැමති ආවගෙන අපි බෑනේ එහෙම කරන්න අපි කැමති ආවගෙන ගන්නවා ඔය කොහොමද ඔය කරගත්තද ඒක නේද මෙහෙමයි දැන් ඔයගලගේ පර්සනල් කැමති ඒව ගෙන්නන්නේ කොහොමද මේ මම නෙමෙයි අපි කැමති ආටිස්ට්ලා ඉන්නවා නම් අපි ප්‍රොඩියුසර් කියනවා ප්‍රොඩියුසර් හිතනවා නම් එයාව ගෙන්නන්න ඕනේ කියලා එයා ගෙන්නනවා මම කියපු කැමති කීප කවුරුත් මම කියපු කවුරුත් ප්‍රොඩියුසර් ගෙන්නුවේ නැහැ නේ ඒව ගෙන්නන්න බැරි අය තමයි කියලා තියෙන්නේ හරිද එතකොට මාධව විජේසිංහ කියලා කියන්නේ අපේ හේෂානිගේ හොඳ ෆෑන් කෙනෙක් හේෂානි අවුරුදු කුමරිය වෙච්ච දවසේ ඉඳලම එදා ඉදා අර උඩ මේ පාත්‍රාට එක මාධවත් නටනවා නේද පෙන්නන මාධවේ මෙයා අවුරුදු කුමරිය කියලා අර ඔන්ලයින් අවුරුදු කුමරිය නේද මේ ඔයා ඔන්ලයින් අවුරුදු කුමරියනේ නේද ඔව් ඒ ඩාන්ස් එකක් කරන්නේ ආ ඒ ඩාන්ස් එක මාදෝ ඒකත් උනේ මේ කොවිඩ් නිසා ඒක ඔව් කරන්න බැරි තාක්ෂණයේත් එක්කලා පාවිච්චි කරලා හරි ළමයි අපි තාක්ෂණයේ ඔස්සේ හරි තෝරගත්ත තේරීම හරිනේ දැන් කතා කරන ධරණි ගැන ධරණි ගැනට යන්න වෙලා තියෙනවා පොඩ්ඩේ ඉන්න අපි කියලා ඉවරනේ දැන් අපි ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ හරි තෝරගත්තේ හරි තීන්දුව හරි හේෂානි ඔයා දන්නවද ඒ කන්ට්‍රෝල් පැනල් එක කවුද ඉන්නේ කියලා මට දන්නවා දැන් මට කියන්න දෙන්න ඕන මම ඇත්ත කතා කියන්න බෑ සචිනි. ඔව් කියන්න. දැන් දැන් මෙයාගේ ඒ වීඩියෝ ක්ලිප් එක බලලා මේ මේ මෙහෙම ටික් එක දාලා දැන් මේ කවුද? ඒ දමිතක්ක නිටි. මොන දමිතද? විශ්සු. ඔයා මොකද කරන්නේ? මම හිටියේ. මගෙන් දමිතක් ආව මල්ලි කොහොමද? මම බැලුවා මෙහෙම කළා මං කෝ ආයි දාන්න ඩාන්ස් එක. කියලා ආයි අනිත් ඔක්කොම වල. කොහොමද නටු? ඒක මාදව තමයි දන්නේ. ආ තමයි උඹ තමයි දන්නේ. ඊට පස්සේ අර බ්ලැක් ඩ්‍රෙස් එකයි ඔක්කොමත් එක මං කෝ රයිට් මෙයාට ටික් එක දාන්න. අම්මා ඒක දැන් ඒක මතකයි. ඉතින් හරි. ඉතින් කොහොම හරි මාද විජේසිංහගේ කැමැත්ත සහ පේෂලු නොකියපු කැමැත්තක් එක්ක තමයි. නොකියපු කැමැත්තනේ ජජ්මන්ට් එක. කියපු කැමැත්ත. ජජ්මන්ට් එක. ජජ්මන්ට් එකත් එක්ක හේෂානි ඔයාවේ. ඒකින්ද මාද වැටේක පින්තූරයක් එහෙම ගන්න ඕනේ.
මගේ පිටින් ගියාට මගේ විතරක් නෙමේ අපේ රුසිරුගෙත් තියෙනවා නේද ඔව් මනෝජය ඔව් පොඩ්ඩක් මේ මනෝජය අද එයාගේ නෙමේ මෙයාගේ බර්ත්ඩේ දෙන්න බෑ ආයිබෝන් කියන්න විතරයි පුළුවන් මේ වෙලාවේ ඇටියට ආයිබෝන් විතරයි පුළුවන් අක් බෑ ආයිබෝන් ආ ආයිබෝන් කිය ආයිබෝන් නැහැ ආයිබෝන් නැහැ මාමට වැඳලා මාමට වැඳලා මාමේ මනෝ මාම මෙන් මෙන් අකලෙන් දුවලෙන් දැන් පොඩකින් වැඩි හිටියන්ට විතරක් අවස්ථාව තියෙනවා මේකේ අවුරුදු 60ට වැඩි වැඩි හිටියන්ට හක් බෑ වැඳලා මේ සමාව ගන්න නෙමෙයි අවසර ආශිර්වාද ගන්න අවසර ගන්න මනෝත් මාමට මාමට අනේ අයියෝ හරි බොවසුදි නිරෝධය නිරෝධය නීතිත් එක්ක අපිට හක් බෑ බෑ සචිනී හක් ගේම කරන්න ලැස්තිනව මාව ඕකේ දැන් මගේ ටීම් එකට එන්න කියන්න සචිනී ටීම් එකේ ඉන්නවා හෑන්සම් කොල්ලෝ 3 දෙනයි සුපර් හෑන්සම් කොල්ලෝ එක්කෙනා එක්කෙනා කවුද හෑන්සම් කොල්ලෝ කියලා ගන්න ගත්තා කවුද කෝ දැන් මුලින්ම කියනනම් හෑන්සම් කොල්ලෝ 3 දෙනා හරි කසුන් සමගින් ගිහාන් ඊට පස්සේ දිනේෂ් තරංග සමගින් සුපර් හෑන්සම් කොල්ලා රෙඩ් රෙඩ් නැත්තා අම්මා මාර ඇන්සම් කොච්චර කෙල්ල මැරෙනවද මේ අය වෙනුවෙන් මේ ලංකාවේ ඔව් මැරෙනවා කියන්නේ වහබීලා මැරෙනවා වහබීලා මැරෙන්නේ මොකද දැක්ක පැත්තට වහ පොඩ්ඩ ඉතරේ ආපු කවුද රෙඩ ආ රෙඩ මදුරු කොයිල් කාලයි වහබීලා මට රෑට අදිට කලිසපත් తిර ඕවාගේ විදියන් අදිට ඇත්තරම රෙඩ ප්‍රෝග්‍රෑම් එකට එනකොට ඕම දෙන්නේ රෙඩ මගේ මම මම අපි මෙතන කියලා තියෙන අපි එහෙමද කියන්නේ අපි හැමෝටම පොඩක් ඉන්න අපි හැමෝටම කියන්නේ අපි හැමෝටම කියන්නේ රෙඩා කියලා කියන්නේ පට්ට ෆැෂනබල් ආතල් නියම නියම හොඳ කොල්ලෙක් මාර මාර පොරක් කියලා. මේවා අලුත් ස්ටයිල් bro. ඒ රෑට අඳින එක තමයි ගෙදර ඉන්න අයිටි එක කැඳන් આવුත් අපි ඒක අලුත් ෆැෂන් එකක් කියලා. අර වා දැක්කද අර මේ ගෝවා කොල්ල අර වගේ මේ ෆොටෝ ෂූට් එක රෙඩා. What is that reda? අලුත් එක. අලුත් එක. එහෙනම් මාද කියන්නේ අලුත් එක. එහෙනම් follow කරනවද? අද අද රෙඩ් මොනවද තියෙන්නේ කියන්නේ මම. රෙඩ් රෙඩ් තුනක් පොරලෝසුව. හරි තව තුනක් මාලි තියෙනවා ආපු ගමන්කවත් තුනක් රෙඩ් මාලි තියෙනවා හරි දෙකයි අර මුද්ද ආ ඕල කොල්ලා ඔයා අද මොකද හරි පිළිවෙලට හැඳලා මේ මේ පිළිවෙලක්ද මේක මේකට කියනද පිළිවෙලක් කියන්නේ අද ලෝය හම්බෙන්න ගියාලු මම මොනලෝය මම මේ මේ කියන්නේ මම හිතපු ගමන් මට හිතෙනවා ඉතින් මේ මඳන් එන්න ඕනි කියලා මම හිතුවා දැන් මම මේම ආපේ කොච්චර හොඳද රෙඩා වන්ට රෑට අදින කලිස බඳගෙන අර දෙන්නක ටී-ෂර්ට් ගන්න මම කියන්නේ ඒ වයිදී කැලණි පන්සලේ පොය දවසට ඉස්සරහා ඉස්සරහාට අදින් මේ කියන්නේ පොය දවසට සචිනී කැලණි පන්සලේ ඉස්සරහා මනෝජයේ ෂර්ට් ටී-ෂර්ට් එක විකුණන්න තියෙනවා. ලස්සන ඒවා තියෙනවා ඉතින් අර සුදු ෂර්ට් තියෙන මෙතන සිතාර එකක් තබ්ලා අරව මේව දාපු අර ඒ වගේ. ඔයා ගත්තද ඒව එකයි. ඔව් ඉස්සර. කොහොමද? ඒ. නයිනි. අර අවුලන්න. අපේ යාළුව යාදේෂ් දිනේෂ් මොකද වෙන්නේ? ඔය ඉතින් ෂේප් එකේ ඉන්නවා එම්. හා ෂේප් එකේ ඉන්නවා ඇව්වේ නැහැ නේ කොහොමද කියලා තාම මාද නැහැ කොහොමද කියලා බලන්න කලිසම් පාත් ගන්න බලන්න දැනේ කොරෝනා හින්දා පොඩ්ඩක් අර ඒ කොරෝනා වුණාම අත් හොදන්න කියලා කකුල් නැපි රෙදි 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 බිම වදින්න හොඳ නැහැ ඒ කියන්නේ ජර්ම්ස් එනවනේ ඒක හින්දා උස්සන් ඉන්නේ රෙදි රෙදි බිම වදින්න හොඳ නැහැ කියන්නේ ඔය සරමක් ඇඳන් ඉන්නේ කලිසමක් කලිසම් බිම ගෑවෙන්න හොඳ නැහැ නේ ඔය ඔය සබත් දෙකට කලිසම් බිම ගෑවෙනවද ඔව් ඔව් ගන්න බලන්න කලිසම් පාත් ගන්න බලන්න බෑ 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 මොකද මල්ලි දෙරණ කියලා කියන්නේ ආදර්ශමත් ආයතනයක් එතකොට අපි එනකොට ඒ විදිහට කලිසම වුණත් අපි ඒ විදිහට බලනවා නේ දැන් මෙයා බලන්න මේ ලස්සනට ඇඳන් ඇවිල්ලා තියෙන්නේ දැන් මෙයාට තිබුණනේ මෙතනට කොට එකක් ඇඳගෙන නේ මෙන්නේ මේ වදින්නේ නැහැ බිම හැබැයි නෑ ඒක තමයි මේ ලස්සනට ඇඳන් ඇවිල්ලා තියෙන්නේ මම වෙලාවට ෂෝට් එක ගන්න අපේ නේ සවිරු බලන්න මේ ආ අම්මා සවිරු කෙට්ටු වෙලා ලයිසියම් කොල්ලෙක් කා බඩ බස්සලා සවිරු ඉස්සර මහතර හිටියේ පොඩි කාලේ ලිටල් ස්ටාර් ඉදදී දැන් අපි හිටගෙනමද මේක කරන්නේ හිටගෙනම ඉඳවන්න සජිත් ඔව් මේක ඒසි වගේ ඔව් ඉඳගම් හරි බබලා හිටත් ඔයගොල්ලෝ ආ ඔය හැබැයි අර හ්ම් අර හරි මාදව ඉතින් මේ වාගේ යාළුවෙක් ඉන්නවා මට මේ දේශානි කොහමද හැමදාම මේ චැම්පියන් ස්ටාර්ස් එන්නේ දේශානි ඇවිල්ලා ප්‍රොඩියුසර්ව අල්ලන් ඉන්නේ නෑ 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 දේශානි දේශානි ගම කොහෙද අතුරුගිරියේ 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 නෑ නෑ දේශානි මෙහෙමයි දේශානි එයා නටුම් කරනවට අමතරව එයාගේ යාළුවන්ටත් උදව් කරනවා ඒතරක අද යාළුවෙක් ආවා කියලා ඒකෙත් සහායයට නටන්න එයා එනවා ඒ නෑ එයා එයා ඒකෙත් පේන්නේ එන්නේ නෑ නෑ ඒ කියන්නේ ඒ අයිටම් එකෙත් වැඩි කැලල මෙයානි කරන්නේ සහය වුණාට දැන් සහය කියලා කියන්නේ පිටිපස්සින් නම් මෙහෙම පොඩි වඩා අමාරුද සීට් එක තව උස්සන්න ඕනේද
ඕකද ගාන තව චුට්ටක් ඉස්සරහන හොඳයි කියලා මට හිතෙනවා පොඩි එක්ස්කියුස් මී මේ දේශානිත් එක්ක කතා කරගෙන නෑ මෙයා අපහසුතාවයට පත් වෙනවා හරි ඒක මම බලාගන්න ඔයා පොඩක් ඔයා බලාගන්න කවුද ඔයා කවුද මාමද ගර්ල්ගේ පොඩක් ඔයා කොහමද මෙයා අපහසුවෙන් කියලා කොහමද දැනගත්තේ කොහමද මට මූණ මූණ දැක්කම ඕන කෙනෙක් පහසුවෙන්ද අපහසුවෙන්ද ඉන්නේ කියලා කියන්න පුළුවන් ඉඳගත්තකෝ එක කුණු පොඩක්වත් නැතුව නිකන් නේ මනෝජය ටයිල් අරව මේ ඔක්කොම නිකන් මේ මේ මොබ් කරලා ඔක්කොම කරලා ලස්සනට තියෙනවා එහෙම නෙමෙයි තුදා එහෙම නෑ අමතනම රෙදි වලලා නේ තියෙන්නේ එහෙම නෑ ඒ වගේ උදව් කරන් ඉන්නේ මේ හරි දේශානි පොඩක් කෙට්ටු වෙලා මං හිතා දේශානි ඩාන්ස් කරනවාද නේද දේශානි කාලයක් මහත් වෙලා හිටියේ නේ පොඩ මහත් වේගනාවා සවිරු සවිරු ඉතින් කොහොමද තාත්තගේ ව්‍යාපාර කටයුතු වල සහයෝගයක් එහෙම දෙන්නේ නෑ නෑ ගෙදර හිටියේ ඔන්ලයින් ස්කූල් වැඩ කර කර ලයිසියම් කොල්ලෙක් කා ලයිසියම් කොල්ලෙක් තමයි ආ ඉංග්‍රීසියෙන් ප්‍රශ්නය හ්ම් ඔව් මම ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ගන්න අයියෝ නැතින්නේ මොකද්ද මහදව සජිනියන් අන් මම එකපාරට කිව්වා ප්‍රශ්නයක් මතක් වුණේ නෑ පොඩක් තව පොඩි පොඩි වෙලාවක් ඉන්න පොඩි වෙලාවක් ඉන්න මම එනවා ඒක ට්‍රාන්ස්ලේට් කරලා කියන්න කියන්න අන්න හරි අපි වාගෙන් අපි සිංහලෙන් ප්‍රශ්නයක් අහනවා ඔයාගේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕනේ මට අහන්න පුළුවන් ඇහුව ගමන් මුල නවත්තන්න කියනවා ඒකයි අමාරු වචන දාලා අහන්න පුළුවන් ඇහුව ගමන් නවත්තන්න කියනවා රේඩා මන් දන්නවනේ සිංහලෙන් තමයි අහන්නේ සිංහලෙන් තමයි නේ මම පස්සේ අහන්න ඉතින් අසිනි ඔයාගේ යාළුවා ඔයාගේ යාළුව දෙන්නනේ මේ දෙන්නගේ නම් දෙක දන්නවද නෑ මේ චූලෝදර මහෝදර අයියයි මල්ලි මේ දෙන්න කැලණිය පුරවරේ නේ කොහේද කැලණිය පිළිපිටිය බරන පන්සල ළඟම කැලණි පන්සල ගාවමයි මේගොල්ලන්ගේ තියෙනවා කැලණි පන්සල මේගොල්ල පොයේ දවසට පොඩි මෙව එකක් දානවා ඒ කියන්නේ ඔය කළු දොදොල් එතකොට බූන්දි එතකොට නේ මාදෝ කොට්ට කෙලෙංගු අර අර තල් 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 ලහුරු නේද තල් ලහුරු තල් කුණාටු නේද ඔය ටොයිස් ටොයිස් අර වැල් ටොයිස් ටොයිස් ඒව දාලා මේ දෙන්න තමයි ඉන්නේ. මේ දෙන්න ඉතින් පොඩ්ඩක් එතකොට අඳුර ගන්න අමාරුයි නියන් තොප්පි දාලා අරේ මේ කරලා එහෙම ඉන්නේ ඉතින්. නේ. කාලයක් නේද? වෙසකේකට සර්කස් පෙන්වන්නේ නේ දෙන්න ඒක. නෑ ඇත්තටම. මට මැවිලා පේන අර කඩයක් දාන් ඉන්න. දැන් ඉතින් මැවිලා පේන්න දෙයක් නෑ. අපි ඇස් දෙකට දැකලා තියෙනවා. මොනා මැවිලා පේන්න නැද්ද? මේ මේ දෙන්න කැලණි බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ. රෙඩා දන්නවනේ. එතන පොඩි වෙසක් දවසලට හදනවා පොඩි මාරකලින් දක් කරව මේ ඔක්කොමත් එක්ක මේගොල්ලොත් ඉන්නවා ඒකේ. නියම කොල්ලෙක් මොකද හිතුව මේ මේ පාරේ බිස්නස් ඔක්කොම නැති වුණා නේද ඔව් බිස්නස් ඉවරයි බිස්නස් ඉවරයි දැන් කොල්ල මොකද කරන්නේ ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා නම් ගෙදර හිටියේ හැබැයි දැන් ඉස්සරහට මේ මියුසික් වීඩියෝස් දෙක තුන ගෙදර මේ ෂූටින් පටන් ගන්නවා ඒක වල වැඩ තමයි දැන් පටන් අරන් තියෙන්නේ දැන් කරන්නේ ගෙදරි දැන් මොකද කරේ මේ දවස්වල ගෙදරට වල ගේම් ගැහුවා ගේම් ගැහුවා ගේම් ගැහුවා කාටද ගැහුවේ කාටද ගේම ගහන්න ඉතින් මොකද ගේම් එක කොඩ් PUBG. ඒ කියන්නේ අම්මට තාත්තට කිසිම විදිහකින් උදව්වක් පදවක් කළා ඒව නෑ. නෑ, ඒ කියන්නේ නංගි කරනවා. අපි දෙන්න කරන්නේ. ආ නංගි කරනවා. පේනවනේ කාන්තා හිංසනේ. පේනවද? නංගිට කියලා අනිත් ඔක්කොම වැඩ කරව ගන්න ගමන් අයියලා ගේම් ගහනවා. අයියලා ගේම් ගහනවා. අයියෝ, ඉතින් කොහොමද? නේ. කවුරුත් ළඟදී අතපය කඩා ගත්තේ නෑ. තු 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 අපේ ගඟවල නම් හොඩ. නෑ නෑ මේ දෙන්න කොහොමද? අපේ ගඟවල කිව්වනම් තු තු කියලා. මාසෙක සැරයක් විතර අතපය කඩා ගන්නවා. ඉතින් එහෙම කියනවාද අතපය කඩා ගන්නවා? ගේම් ගහනවා මේ 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 වයසට පොඩි උන්ගේ වැඩ කරාම නැද්ද? නෑ කරන්න දෙයක් නෑ කරන්න දෙයක් නෑ ඉතින් වත්ත පොඩක් දුළු ගාලා කළා තාත්තට සපෝට් එකක් දීලා නේ තාත්තගෙන් මරුන් ගහන්න ඕන දෙයක්ද පොඩි පොඩි තාත්තර කියලා තින්ත ටිකක් ගෙනලා ගෙදර පේන් කළා අහල්ලකෝ වැඩක් නැත්තම් වාලේ අර කොස් මේ මේ අර කොස්කෝල අරෝමිය මෙවගේ වාහලේ පීල්ලේ ඒව පොඩක් සුද්ධ කළා ඒව මෙව කරන්න නැතුව මේ ඔව් අයියෝ කියන්න ලදිනි මේ අවුලු මම මොකද කියන්නේ දැන් මොකද කරන්න අපි සින්දුවක් අහනවද නැත්තම් අපි රෙඩ් ගේ සින්දුවක් අහමු රෙඩ් ගේ ඕනේ එක මොකක්ද සින්දුව රෙඩා කියන්න රින්ඩා වෙනින්ද අපි අහමු එනං සින්දුවක් අපි ෆස්ට් අපේ පළවෙනි උදේ පාන්දර සින්දුව මේ තමයි රෙඩා නෝත් රෙඩ් රෙඩා රෙඩා නෝත් රෙඩා නම් දුනාම්
සල්ලි පාටි ඇති කොල්ලෙක් අක්කි නුඹ හොයාගත්තේ හොඳ වැඩි මරි මුස පිනුමද දැක්කේ මම ටිකක් බාල හිඳමාව සිල්ලමටද ගත්තේ මම උඹට ආදරේ බව මත් මගේ හුර තල්ලක්කේ මට රැට සීනෙනු පේනුනි උඹ විතරයි යක්කේ බලන්දගෙන දෝලාවක යන්න උළු කම්මානෙ බොහොල් මන් වෙන ලොකු මගුලක් හන්න කවුරුත් නැති හැන්දෑවක තුරුළු වෙලා උන්ද ඇස් එක බල්ලා හිතුනායදා මෙහෙ බින්න බහින්න මෙහෙ බින්න බහින්න නම්බුනාම සල්ලි වාසි ඇති කොල්ලෙක් අක්කේ හොයාගත්තේ හොඳ වැඩි මදි මස පිනුමද දැක්කේ මම ටිකක් බාල හිඳමාව සිල්ලමටද ගත්තේ මම උඹට ආදරේ තවමත් මගේ හුර තල්ලක්කේ මට රැට හිනෙනු දෙන්නේ උඹ විතරයි අක්කේ කොයි ගෙදර තාත්තේ කොහමද? ඔව්ද නැහැ ස්පෙෂලි ඉතින් ෂේප් එකේ ඉන්නවා මේ දවස්වල. වයිෆ් හැපිද? ඔයා ගෙදර ඉන්න එකට? මම හැපි නැහැ ගෙදර ඉන්නේ. ඔයා හැපි නැහැ වයිෆ් ගෙදර ඉන්නවට. නෑ නෑ මම ගෙදර ඉන්නවට මං හැපි නැහැ. එමුකෝ. ගෙදර ඉන්න ගියා පාගෙන මට එක තැනක කොහොමද ජොබ් බෑක් කරන්නත් ආස නැහැ. ජොබ් බෑක් කරන කාලෙත් එක තැනින් ඉන්නවා. මෙයා ඒ කාලේ මෙයා හිටියේ අර අර ඒ කියන්නේ මෙයා එක තැනක ඉන්න බෑ දවස් 7කට වැඩිය. මාරු වෙනවා ඊට පස්සේ මනුස්සයෙක්. ඇයි ඇයි? ආ හේතුව? ඒ කියන්නේ එක තැන ඉන්න බෑ මේගොල්ලන්ගේ මෙව් එකේ හැටි. හා මල්ලෝ පිටිය පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්නවා ටික දවසක් ඉන්නවා දවස ආයි රාගමට එනවා රාග නේ රාගම කූඩාරම් ගහගෙන ඉන්නවා කූතණ්ඩිලු මොනවද කූතණ්ඩිලු එයාව කියනවා ඊට පස්සේ කාලයක් නුවර එළියනවා ගිල් හේ ඉන්නවා එහෙම එක තැන ඉන්න බෑනේ කොහමද වයිෆ් කේ මේ දවස්වල ලැබෙන සහාය හොඳයි පේෂල් ඇත්තට හොඳයි ඉතින් ගෙදර ගිහලා ගල්ලේම දෙනවා අනිවාර්යෙන් කැම්බීම ටිකක් සුපිරියට හම්බ වෙනවා ඉතින් කාලා බීලා ඒ කියන්නේ මේ 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 චෙෆ් කෙනෙක්ද වැද්දි චෙෆ් කගේ තමයි ඕනේ හොඳට වෙන්න පුළුවන් කැම් ටික ඉතින් හොඳට හම්බ වෙනවා ෆය එකක්ද නැත්තම් සචින් අපි ඒ වගේ ප්‍රශ්න අහමුද නේ ඔව් අනිවාර්යෙන් මම වැඩ කරනවා කොහමද සින්දු අහන දවස් කියන එක අපි හැම වෙලේම අහනවනේ කොහොමද ඒ කියන්නේ ආ කියන්නේ ෆය එකක්ද නැත්තම් ෆය 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 එක කොහමද හම්බුනේ
අපේ තිනවා සෙන්ට් ඇන්ස් අපේ තලවිල පල්ලි මම කතෝලික ඉතින් පල්ලි ගියේවිල ඉතින් අපි හම්බෙච්ච එකක් තමයි මේ අම්මා පල්ලි ගිහලා කල්පිලට ගිහලා පොඩි සීන් දාලා කොල්ලා ඒකත් අම්මා පල්ලි ගිහලා ජෝඩු වෙද්දි තව එකෙක් ටග් ගල ඔඩියන්ස් එක දිහා බලුවා හවුද ආ ආගමික ස්ථානවල ඔය ලව් විනීතව ඇසිරෙන්න කියලා බෝඩ් ගාලා තියෙනවා රෙඩා මොකද්ද රෙඩා නෑ නෑ එහෙම නෙමෙයි ඒ පූජාව තියෙන වෙලාවට අපි ඒක ඒක එක්ක හරි අපි කරනවා ඊට පස්සේ ඇරිලා යනවනේ අපි ඒ කියන්නේ ඔයා දැක්ක දේවල් පොඩ දර්ශන ටිකක් ඇස් දෙක යොමු කරන එතකොට එතකොට ඔයා කෙලින්ම එම්මෙන් කෙලින්ම මේව එක දාලා බලනවා කෙලින්ම හා ස්කෑන් ස්කෑන් කරනවා හවුද බෑලා ඉන්නේ කියලා ස්කෑන් එකට හවුද ස්කෑන් එක දාපු ගමන් එදා එදා යනගිට රතු පාට ගවමුද්ද ඒක හරියට හරි හරියට හරි අක්කිවේ කොල්ලා කියන්නා කලිමු සීන් එක දාලා net එකක් දාලා හිටියේ නෑ නෑ net එක දාලා හිටියේ කොණ්ඩේට net එකක් දාලා හිටියේ නැද්ද අම්මා මම හිතුවා net එකකුත් දාලා හිටියේ කියලා දැන් කසුනේ ගියානු හැටි දැන් පල්ලි යනවා කසුනේ ගියානු හැටි දැන් පල්ලි යනවා පල්ලි ගියා කියලා කෙල්ලුවම් වෙන්නේ නෑ බ්‍රෝ පාරේ ගියත් හම්බෙන්නේ කාට හම්බෙනව නැද්ද අපිට මල්ල කරදර යන්නේ අම්මා පාරේ යනකොට ඔව් ඔයාලා තාම එහෙම කෙල්ල මෙසේජ් කරනවද අයියෝ මොනාද වන්නේ හා මොනාද වන්නේ අයි බැන්දේ ආහා අරවා මේවා කි කි ඉතින් අහනවා ඉතින් දිනවා නිය ඔක්කොන්ටම අපි ඉතින් සචින් ඉතින් එහෙම තමයි දැන් ඔයා පීක් වෙන්න කොහමද ලෑස්ති වෙන්නේ හා පීක් වෙන්න හා පීක් වෙන්න ඔව් ලෑස්ති වෙන්නේ කොහමද පීක් වෙන්න ලෑස්ති වෙන්නේ කොහමද කියන්නේ ඉතින් අර හදලා දීපේක හොයි ඉතින් අය මදයන් ඒක ලෑස්ති උනා ඒක ඈ එහෙමනේ මෙවා දැන් මොනාද කියන්නේ ආර්ථිකමය වශයෙන් මම ඇඳුම් මහන්න ඕනේම නෑ 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 හැම දෙයකින්ම ලෑස්ති වෙනවා ජීවිතේ වෙනසක් නෙවෙයි වානි පාට බේස මත ගත්තේ රෝස පාට බේස මත ගත්තේ ඈ නිල් පාට බේස මත රෝස පාට බේස මත මම නිල් පාට නයිටි ටික මා ගත්තේ නෑ ඔයා කියන්නේ එහෙම කොහොමද සචිනී මේක කරන්නේ ඉස්සෙල්ලා දැන් එහෙම ලෑස්ති වෙනවා කියන්නේ කොහොමද ඉතින් වෙනසක් නේ ජීවිතේ හරි ලෑස්ති වෙනවා කියන්නේ කොහොමද ඔයා ගෙදර වෙනස්කම් වෙනවා බඩු ගන්නවා ඒකට ලෑස්ති වෙනවා ඊට පස්සේ ඔයා ඉස්සරහට ඔයාගේ ෆියුචර් ප්ලෑන්ස් හදා ගන්නවානේ ෆියු මනාද වාගේ ආර්ථික මේ වශයෙන් වා කොහොමද ලෑස්ති වෙන්නේ මානසික වශයෙන් වා කොහොමද ලෑස්ති ඒක මං ඇහුවේ ඔයා හිතුවද මම මේ මොකක් හරි මේ ඔලිම්පික් තරගයට යන්න යනවා කියලා මානසික වට හොදි තියාගෙන යූරින් පරීක්ෂා කළා යූරින් පරීක්ෂා ඒක තමයි මාතාරි අපි බ්‍රේක් එකකට යූරින් පරීක්ෂා කළේ උදේට හරි කරලා මගේද වාගේද දෙන්නගේ ආරයිට් අපි ගිහලා ඉක්මරට එන්න මේ ලයිෆ් බෝයි ප්‍රසර්ස් දෙන්න චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් Lifeboy presents දෙරණ champion star season unlimited unlimited මම මේ පැත්තට මේ පැත්තට යන්නේ මේ පැත්තට යන්නේ කියන්නේ ඒ අපේ කොල්ල සෙට් එක බෑලා ඉන්නේ ඒකයි අපි දන්නවනේ දැන් හේෂානි තමයි දරණියකේ ප්‍රධාන භූමිකාව කරන්නේ ඒක උඩ ටීවී දෙරණෙන් අවස්ථාව ලැබිලා ඉතින් රංගන මම හැමදාම උදේට දරණි බලලා තමයි වැඩට වැඩට යන්නේ ආ ඒකයි බලන්න උදේට ගොඩාක් කියව බලනවා නේද කියන්නේ එන එන නාට්‍ය කට්ටියකේව බලනවනේ ඔව් යා මුල සිට දෙවෙනිම බලනවා සමහරව උදේට මේ යන්නේ මුල සිට දෙවණිනීම බැලුවා නෑ මං ඔන්ලයින් නේ බලන්නේ ආ ඒක හරි එතකොට මුල සිට දෙවණිනීම බැලුවට සිදු බැලුවා මුල සිට තාමත් ඒ අනිත් වැඩ කරන්න වෙලා තියෙනවද අයි ඒ ඔක්කොම කරන්නේ දැන් දරණිත් බලලා ඔක්කොම නේ මනෝජය දැන් හිට අනිද්දට මේ පොදු බලලා පොදු බලලා කොච්චර දේවල් තියෙනවද අනේ හේෂානි ගෙවල් කොහෙද මං ආයේ අංගොඩ අංගොඩ මට හිතුණා මුණ පේනකොට තාප්පෙ දකින්නට ලිකමට හිතුණා අංගොඩ අපේ ගෙවල් ලඟුළු දැකලවත් නෑලු. වැරදීනේ. ඒ කැලණිය නෙමෙයි අංගොඩ කියන්නේ වෙනයි ආ. ඒ අයියෝ පාලම දැම්ම කියලා හැම ගගෙන් ගොඩයි ගොඩයි මෙගොඩයි මෙයා ඉන්නේ මෙගොඩ කැලණිය. මෙගොඩ කැලණිය නෙමෙයි. අංගොඩ කොයි හරියද? ඇතුලේද එළියේද? එළිය එළිය. අංගොඩ කොයිද? අංගොඩ අඹතලේ. ඔව්. හා? අඹතලේ පැත්තට වෙන්න තමයි ඉන්නේ. අංගොඩ නෙමෙයි. අඹතලේ කියන්නේ අර අර වතුර ටැංකිය තියෙන්නේ. නෑ මෙයා මේගොල්ලන්ගේ ගෙදර බටයක් නේ අර වතුර මෙව වලට ගිහිල්ලා අන්තිමට නඩු දැම්මනේ නේද දැම්මනේ නෑ නෑ නැත් ඒ ආයේ මේ මේගොල්ලා ගෙදර නෙමෙයි දැන් මේ ඔයා ඔයා දැන් දරණි වල සටන් ජවනිකා රංගපානවනේ සටන් කරනවනේ ඇත්තටම පුළුවන්ද පුළුවන් වෙලා තිබුණ එකක් නෙවෙයි ඒ වුණාට මේ දරණි නාට්‍ය වෙනුවෙන්ම අපිට මාස කීපයක් පුහුණු වීම කරා ඒ පුහුණු වීම වලින් තමයි ඉතින් ඒ අවශ්‍ය ජවනිකා වලදී ඕන කරන දේවල් ඒ දවසෙත් පුහුණු කිරීම කරන පැය ගන්න දැන් ඔයාට ආත්ම ආරක්ෂාවට එක පාරට මේ වෙලාවේ කෙනෙකුට පහර දෙන්න කියලා කිව්වොත් ඒ පහරක් එල්ල කරන්න පුළුවන්ද පේෂලට මට නම් පුළුවන් ඔයා පහරක් එල්ල ගන්න මොකද මං ගෑනුන්ට ගාන මිනිහ නෙමෙයිනේ පුළුවන්ද පුළුවන් ඉතින් පොඩ්ඩක් පොඩ පොඩි පොඩි එකක් බලමු පොඩි එක කියන්නේ දැන් ඔයා හිතන්නේ මේ අපි මේම කරු රෙඩා ඇවිල්ලා හොඳ ෆයිට් අවු පිටියට රෙඩා රෙඩා ඇත්තටම හොඳ ස්පෝට් ස්පෝට් බීට් කොල්ලෙක් කොහොමද ඔව්
ස්පෝට් බීට් කසුන් ගියන් දාන්න බං කොහොමත් ගුටි කරනවා ගෑනුන්ගෙන් ඒ ලයිට් එකේ ඉන්නවා කොහොමද ඒ කියන්නේ හැම වෙලේම වෙන එක අද ඕනේ නැහනේ රෙඩා කියලා කියන්නේ ප්‍රසිද්ධිය කරන්න ඕනේ ඕ ප්‍රසිද්ධිය කරන්න ඕනේ කොහොමත් ගෑනු ගුටි කරනවා කොල්ල දෙන්න මේව දෙන්න දුවා ඒක දෙන්නම දුව එකෙකුට ගෙවමුද අනිත් එක දුවන ඔටෝ ඒ කියන්නේ බෝනස් දුවන්නේ අපිට නම් සහෝදරයෝ වැඩි අපිට ඕ දෙන්නේ දැන් අපිට මගෙත් එක දැන් අපේ කවුරුරි ඉන්නකොට ඌට ගැහුවොත් අපිට කොහමරි ගේමට බයින්වනේ එතකොට මෙහාට ගැහුවොත් අරයා ඔටෝ ඒ කියන්නේ බෝනස් දුවන්නේ ඒ වෙලාවට තීරවා ඉතින් නේ රෙඩා රෙඩා හොඳ ස්පෝට් පීට් කොල්ලෙක් නේ චුට්ටක් ඉදර වා සීන් එකේ ඉන්නවනේ පොඩ්ඩක් ඉන්නවා අන්න බලමුද පොඩි සටන එපා නේ මෙයා මේ ගෞමත් එක අමාරුයිනේ පුළුවන්නේ ගෞමත් එක සටන් කරන්න බෑ පුවාට් එකක් දාන කොල්ලෙක් කලිසමක් ඇඳන් ඉන්න වෙලාවට පාට දාන්න ඕනේ නේද නංගි ඊළඟ දවසේ ලෑස්ති වෙලා එන්න මේකට එද්දි සටන් කරන්න එයා ලෑස්ති අයියා ලෑස්ති ආන්න මාතෝ හිතරු ටික දැන් ඔයා මේ විශ්වවිද්‍යාලේනේ ඔව් දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ කීවෙනි වසරද දැන් අවසන් වසර මේ අවුරුද්දේ වැඩ කටයුතු ටික කරා යනවා බරයි ආන්ටි දුවා මොනාරි වා දැන් ගෙන්නුවාගේ වාගේ පෞද්ගලික ආසාවටලුනේ ගෙන්නේ දවාගේ පෞද්ගලික ආසාවට ඔයා ප්‍රොඩියුසර්ට කියලා ගෙන්නුවා නම් දැන් ආන්ඩ මාද පොඩ ස්ටක් වෙලා වගේ රීස්ටාර්ට් කරන්න මාද පොඩ නැගටිව් රීස්ටාර්ට් කරන්න හරි දැන් ඔයා එනවා කියලා මාද වයිට මැසේජ් එකක් දාලා කිව්වද නෑ නෑ කිව්වේ නැන් නෑ ආ කමක් නෑ මාදව දැන් මේක කරානි දැන් ඉන්ස්ටාග්‍රෑම් එකේ ඇඩ් කරගත්තද ඔව් 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 ස්ටෝරිය දාලා ටැග් කරාද ඔම්බෝ හැමදාම වෙන තීන් එක අදත් වෙලා ටැග් කරාද උත්තර දෙනවා වගේ ආ තාත්තා වම් උත්තර දෙනවා වඩා ස්ටක් වෙලා ඉන්නේ කොල්ල හරි මේ නෑ නෑ යා මේ ප්‍රෝග්‍රෑම් එක යන දවසට මේ මාදව ඩිනර් එකකට යන්න වයිෆ් උත් එක නෑ නෑ යාවුලන්නේ පිටිපස්සේ ගිහලා ලසිමි මේල් ට්විච් ඔෆ් කළා ලයිට් ගිහිල්ලා මම ප්‍රෝග්‍රෑම් එකේම දැක්කමයි මාදවම කුප්ත වෙලා ඉන්නේ ඔය මොකදනේ ඔයා කුප්ත වෙන්න පමාද ඔයා 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 ඇත්තට ඉතින් අපි මම කියමු මම කැමති දැන් මම කියලා පර්සනලි කවුරු හරි ගේනවා නිලියක් කියලා මගෙන් එහෙම ප්‍රශ්න අහුවොත් මම ටට්ටක් ගාලා උත්තර දෙනවා මම කැමැත්තනේ ගෙන්නගෙන තියෙනවා අපිට අතීතේ එහෙම උදාහරණ තියෙනවා නැත්තම් කොච්චර තියෙනවද එහෙම කතා කරලා ඊට පස්සේ කසාදත් බදිනවා හා එහෙම ඉඳලා කසාදත් බදිනවා පස්සේ මම ඔව් මේ වෙන කවුරු හරි මම මේක අහන්නකෝ දැන් ඔයා පර්සනලි සුභාට කතා කරලා ගෙනාවනේ මම දන්නෙත් නෑ මේ අද එනවා කියලා මම දැන් මේ දැන් දැන් ඔයා ඉතින් අහන්න දරණි ඊට පස්සේ අනාගත බලාපොරොත්තු කතා කරන්න රුසුරු අනාගත මොනවාද අපලා කවුද හේෂානි වාඩ ට්‍රාන්ස්පෝර්ට් එහෙම දරණිගෙන් දෙන්න නැත්තම් මාදවට කෝල් එකක් දෙන්න ඉතින් මොනවාද ඔයාගේ ඉස්සරහ ප්ලෑන්ස් ඒ කියන්නේ නිලියක් විදියටම ඉස්සරහට යන්නද නැත්තම් ඩාන්සින් පැත්තෙන්ද මට නිලියක් වෙනවා කියන හිණයක් තිබුණ නෑ ඇත්තටම ඒක මගේ දෙරණ අවුරුදු කුමරියෝසේ මට ලැබුණ දෙයක් ඒක මගේ වාසනාවට ලැබුණ දෙයක් කියලා මම අදටත් හිතනවා දැනට තියෙන එකම බලාපොරොත්තු තමයි මගේ අධ්‍යාපන කටයුතු හරියට ඉවර කරගන්න ඕනේ මොකද අන්තිම අවුරුද්ද කියන චුටක් අමාරුයි ඒ නිසා ඒ කටයුතු වලට තමයි ප්‍රධාන තැන දෙන්නේ ඒක තමයි ප්‍රධානම බලාපොරොත්තු දැනට තියෙන්නේ ඔය ජයග්‍රහණය කරන දෙරණ අවුරුදු කුමරිය වුණාම ඇඬුවේ ඇයි හා ඔන්ලයින් ඇඬුවා ඔන් එමෙ ඇඬෙනවනේ මාදව දෙරණ වගේ channel එක නේද දෙරණ වගේ channel එකක අවුරුදු දැන් මෙහෙම අඬන්නා එහෙම අඬවන්න එපා ලැජ්ජ නැද්ද ගෑන් ළමයි අඬවන්න එපා මාදව ලැජ්ජ නැද්ද මුල කරපු පව් දැන්වත් ඒවා ඉවර වෙන්න දෙන්නේ කීයක් ඇඬුවද නේද රෙඩා කීයක් ඇඬුවද මේ ළමයට පොඩක් පාඩු ඉන්න දෙන්න ටැක් කරාද ස්ටෝරි එක ටැක් කරාද කරා ඉතුරු ප්‍රශ්න ටික ආව මේ තමයි දේශානි සෙව්වන්දි
මරුවා නියම ඩාන්ස් එක මට කෙලින්ම දීපිකා පදුකොන් මෙතන පොඩි 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 නේද මාදෝ දීපිකා පදුකොන් මීඩියම් වර්ෂන් එක වගේ නේද කියන්නේ ඔබට ඇයි දැන් ඔයා කතා කරගෙන ඇතරනේ සචිනි කියන්නේ සචිනි එයා ඉතින් එදා ඉඳන්ම ලස්සනට මට මතක් වුණා ඉස්සර මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා ටැමිල් මට ඒ ටැමිල් ඒ ගර්ල් මාව හම්බෙන්න ඉන්නේ තෝමත කන්න මන්න නැයි පොවන නයි මම එනකොට අර ආර්ති මේ करकोला ඇටිය එලා වැගේ තාත්තා කපුවෙ බිම තියලා ආඩ වණ දුනල් ඕ එහෙම කියලා ඊට පස්සේ තමයි කතාව කොට ගන්නේ ඒ කියන්නේ මං එච්චර කියුට් ආසයි මට මං එච්චර කියුට් නඩ ආද නල් ඇයි දෙක නැති වුනේ හා යක සංගීතියව ප්‍රශ්නෙත් එක්ක අපි යක කෙඩුනා මුලතිව ඉඳන් මම ඊට පස්සේ කොළඹ ආවා අපි පවුලෙන් ඒක ඔය ආපනේ කියද හා ඒක මුලතිව් ආ මුලතිව් ආ හා පුදු කඩිරප්පට එයා පැත්ත අපි මෙයා පැත්ත අවුරුදු කීයක් විතර ඔයාලා හිටියද ආ අවුරුදු කීයක් තමිල්ද මූණ්ඩ තුන්දෙනෙක් අවුරුදු තුනක් වගේ ආ එතකොට දාරාර වගේ සිත්තිමනි ඒක හැබැයි අන්න හරි ඒ දුකට දන්නව ඔයාට පුළුවන් දෙක මේක dance කෙනෙක් වුණාම පුළුවන් වෙන්නේ නැහැ නේ දැන් dance කෙනෙක් වුණාම ඒ මෙව එක පෙන්වන්න ඕනේ දැන් මේ ඇවිල්ලා අතේ මෙව එක අර තැටිය මේ අර පාන කපුරු දීලා පත්තු කරපු තැටිය. මේ අතේ බෙල් එක. මේ ඒක තමයි මේ සයින් එක පෙන්න. ටිලි 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 පුළුවන්ද? අනේ මීම මාව මේ ගන්න. මට බෑ. හරි. මට පුළුවන්ද මේක? ඒ බෑ බෑ. පුළුවන්? ආ කරන්න බෑ. අතර මැදියක් ඒ. අත් දෙකම මේම කරකෙන්න බෑ. මේ අත බෙල් එක මේම පදිනවා. මේ අතින් මේ. දේශා නිටක් කළ පෙන්න. තක්කල කරන්න කෝ දේශානි කෝ පුලම් පුලම් මේ අත කැරකෙන්නේ නැහැ නේ මේ අත ටික කර අර නේද හරි අපි බලමු හේෂාන්ට පුලුවන්ද කියලා මෙයාට කරන්නේ ආ බලමු ඔයාට පුලුවන්ද කියලා එන්න බලන්න දේශානි මේ නම් මොකද රට හේෂානි දෙදි පිට හේෂානි දේශානි හේෂානි ඒක තමයි මම කන්ෆියුස් වුණා ඒක පාට දේශානි නැත්තම් නම් හරියට මතකයි වාට ආ මේක කැරකෙන්න බෑ බෙල් එක කරකෙන්නේ නැහැ මෙහෙම බෙල් එක එකපතර ටිලි 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 ඩඩ 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 ඩක් 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 මල්ලි ස්ලෝ ලව් ස්ලෝ ලව් ඩඩ ඩඩ ඩක් 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 හා වන් අන්නාරි ඔකට එක ගන්න කො මෙහෙම නේ තැටිය මෙහෙම තියාගන්න තැටිය මෙහෙමයි දැන් මේ අත මෙහෙම තැටිය ඔන්න ඔහම තියෙන්න ඕනේ ආ මේ අත මෙහෙම මේ බෑ 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 හෝ 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 දැන් මේ ඩාන්සර්ලා මා සචිනි ඩාන්සර් දේශානි ඩාන්සර් හේෂානි ඩාන්සර් බෑ එද පේශල මනෝජ් සන්න නන්න නේ පුවන නානි නින ලලලලල පේනවනේ ඒ අයියේ ඒ අපේ සංහිඳියාව එකට කියන්නේ නැද්ද ඔයා කොයි දේවාලෙද කපු මහත්තයා වෙලා හිටි නැද්ද කපු මහත්තයා වෙන්න ඕනේ නැ මේකට මේ ඇවිල්ලා සයින් එකනේ පෙන්නන්නේ කපු මහත්තයා වෙලා හිටියා කියලා ඕක බෑ තේරුණාද මේ ඇවිල්ලා මේ වෙ මේ අරුන් දෙන්නල ඕ කරන්න මල්ලි කරන්න පුළා පුළා එල පුළා ආ යාට පුළා දැක්කනේ අන්න ඒගොල්ලෝ දෙන්න මගේ මේ අතත් යනවා කාගේද හා දැන් අපි ආ පස්සේ බලමු ඉතින් දේශානි දෙ ඉස්කෝලේ වැඩ නැද්ද ඔන්ලයින් ලෙක්චර්ස් යනවා ඒ වහගෙන උගල ගර්ල් පැත්තට 4G තියෙනවද ఫోజి తినట్లనే కనెక్షన్ එක తీනවා నెట్వర్క్ తీනවා కనెక్షన్ එක తీනවා తీනවා ఇది ఇది ఆ ఏ వడ ఓయా ఈ කියන්නේ ఓయా ఉదే కీయటද ఆన్లైన్ ఇందగන්නේ 9ට మూణ కట హోదన్ నేతుడి ఇందగන්නේ ඇත්ත කියන්නේ అలాక పొట్టක් ఏవగ మూణ కట హోదన్ టకల్ కల్ల దాల మేము కల్ల ఈ කියන්නේ ఏమనే కెమెరాకడ ఫిల్టర్ కెమెరాకడ ఇతరక్ పొట్టක් ఏమనే නෑ වීඩියෝ එකේ පේන්නේ නෑ ඒගොල්ලන් පේන්නේ නෑ නෑ ඔන් කරන්න කියනවනේ සමහරවිට ඔව් අර බල්ලෙක් බල්ලෙක්ව වෙන්නේ නැද්ද නැද්ද කියලා නේ ඔන් කරන්න කියන වෙලාවට ඒ වෙලාවට ටක් ගාලා නෑ එහෙම නෑ නානේ ඒ කියන්නේ
මුණකට හොදන්න නැතුව ඉඳගන්නේ නෑ නෑ මුණකට හොදන්න ඉඳගන්නේ නේද එහෙම ඔතේ වැඩත් කරගෙන අම්මටත් උදව් කරගෙන අම්මටත් උදව් කරගෙන ඉන්නවා අම්මා මොනවාද ඔයා සාමාන්‍ය දැන් ඔයා කීයේද ඉස්කෝලේ ඉස්කෝලේ නෑ නෙමෙයි ඉවරයි ඉවරයිද ඉස්කෝලේ දැන් අම්මා දැන් කොයිද ඔහෝ දැන් මොනා කරන්න කියන්නේ ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්න හා ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්න ප්‍රයිවට් ඩිග්‍රියක මොකද්ද ඩිග්‍රිය එක HR HR ජෝතිපාල මම එහෙම ජෝතිපාල එහෙම ඩිග්‍රිය කියලා බලන්න මානව සම්පත් කලවනා ආ මානව සම්පත් කලවනා කරන්නේ ප්‍රශ්නයක් ආ මොකක්ද මානව සම්පතේ අනු කුමක්ද මානව සම්පතේ අනු කුමක්ද අපිට තියෙන සම්පත් වලින් ඒ හොඳින් කල්පනාකරණය කරගෙන අපි එකෙන් උඩින් ප්‍රයෝජනය ගැනීම මානව සම්පතක් තමයි ඔය ටීවී දරනට ලොකු මානව සම්පතක් තමයි ඔයදි මගේ මොනා කල්පනාකරණය කරන්නේද මට හරියට වෙලාවට කියවනවා නම් මම ඒක ඔටෝ කල්පනාකරණය වෙනවනේ අපේ තියෙන දක්ෂතා ඒ හැමදේම දැනගෙන ඒවා වැඩි දියුණු කරගෙන දඬු උපදෙස් දෙනවා අනේ කකර බලන්න සබ්ජෙක්ට් එක මොකක්ද කියලා හරියට අහවම කියන්න බෑ නේ නේ දැන් උත්තරේ ලෑස්ති කරගෙන ආවේ ළමයා අද උත්තරේ ලෑස්ති කරගෙන ආවේ ඩිංගි ටක් 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 කෝ කෝ මාළුකොඩ නවගුණ වලක ඇට ටිකක් දාගෙන ඉන්නේ ආ කෝ කෝ සීන් එක පෙන්වන්න බලන්න අන්න කොල්ලට පොඩ්ඩක් පුළුවන් අර අර අත කැරගෙන බෑ ආ මේකත් යනවනේ ඉතින් දිනේෂ් අලුත් සින්දු කරා සින්දුවක් කරා දැන් මාස එකමාරක් විතර තව එකක් එන්න තියෙනවා ඉතින් වීඩියෝ එක තාම ෂූට් කරගන්න බැරුව මේ ඉන්නේ බැන්දා ගොඩක් කල් බැන්දලා කොල්ලනේ දැන් ඉතින් මොකද්ද වයිෆ් එක ඉදිරියට දින මොනාද කතා කරලා තියෙන අපි මේ මේ දේවල් කරමු කියලා මොනාද ඒ ප්ලෑන්ස් මානව සම්පත කලමනාකරණය කරන්න දරු සම්පත කලමනාකරණය කරන්න ප්ලෑන් කරලා තියෙනවා ඔව් දැන් ප්ලෑන් කරන්න තියෙනවා මොකද මේ අවුරුදු 10ක් දැන් සද බඳලා දෙසැම්බර් පළවෙනි දාට ඉතින් අපි දෙන්නගෙම පළවෙනි ඩුවට් සෝන්ග් එක අවුට් වෙන්න යන්නේ ආ එදාට ඒ සෝන්ග් එක එළියට දානවා ට්‍රයි කරනවා එදාට දාගන්න මොකද හේතුව මේ වීඩියෝ ඔඩියෝ ෆයිනලයිස් කරලා දෙන්න කවුද වයිෆ් ඇවිල්ලා ඉන්නවා නෑ එයා ගෙදර එයා ගෙදර දැන් එතකොට ආවේ වෙන කවුරු හරිද හ්ම් ටී 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 වයිෆ් ගෙදර ඉඳලා ෂෝට් වලට වෙන ගෑනුවෙක් කෙනෙක් ආටිස්ට් මං ආසන වයිෆ් එක්ක තමයි ආවේ අර ඉන්නේ අපි දන්නවා නේ ඔව් දන්නවනේ ඒක ඉඳි අහුලක් නෑ කවුද කියලා. එහෙම තමයි නියමයි නියමයි අන්න රෙඩා ආදර්ශමත් ෆැමිලි වෙනෝනේ. ඉතින් වාගේ මේ වාගේ සින්දු දැන් ලිස්ට් කරමුකෝ. දැන් ලිස්ට් කරමු. වයිෆ්ට. ආ වයිෆ්ට නෑ වයිෆ්ට සින්දු. මොකද නම වයිෆ් පියදර්ශනි. අචිනි. අචිනි. අනේ. ඉතින් අපි මොකද කරන්නේ සින්දු අක්කා? දිනේෂ්ගේ සින්දු අක්කා ලේම. මේ තමයි දිනේෂ්. තරංග. ඇසිල්ලක් වත් වේ
ඔබෙ පැතුමන් මෙතැන් සිට මේ සසර කොතරම් දුර වුණත් මා එක්ක යන්නම් හඳ හඳ මෙව ඔ අර මේව ෂොට් එකක් පෙන්වුවේ බ්‍රෝ අපිව කෙලින්ම නේ නියමයි නියමයි ඔ කවුද ලිව්වේ ඔය සින්දුව මේ සින්දුව ලිව්වේ උදේශාරියන් උදේශාරියන් කියලා මල්ලි කෙනෙක් ඉතින් මියුසික් මියුසික් ඕක හින්දි මෙලඩි එකක් මියුසික් රියරේන්ජ්මන්ට් කරේ මම මම තමයි මෙලඩි එක මොකක්ද හින්දි සින්දුව लिरिक्स दन्ने फिर में जाहे कदम नना तेरा तनम वो लिरिक्स दन्ने गाना ही कॉल लगा हिंदी दन्ने कॉल लगा ना मैं टी सीरीज़ से कट हरी ढारी कॉपीराइट टेक दे दी अन्य गुलाम की कॉपीराइट टेक दे दी बदले दी पद राइट एक अभी सॉर्ट आउट कर देना हेलो वजह तुम हो हेलो मैं आप ही डारा एनडीटी मैं टी सीरीज़ से के पोड़ कंटैक्ट करवाने को मैं पोड़ी कॉपीराइट केस आती ना दिनेश दिनेश तरंग ओ आईडी कार्ड नंबर यहां अत्र में होगा सिरावड़ा सिरावड़ा आईडी कार्ड नंबर यहां हेलो आ जी कैसे हो हां बढ़िया बढ़िया वही पुरानी प्रॉब्लम सेम 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 वो जो हम लोग का एक सिंगर है वो यंग आर्टिस्ट है यहां के वो एक कॉपीराइट का मुकद सिंधु नाम का हिंदी सिंधु नाम का वजह तुम हो महितन वो वजह तुम हो फिल्म नहीं मालूम फिल्म में कौन याद अन्नू एक बार इधर ने वो कथा करने की नानी वाले देना का नून ये उन्हें डबा देना का नंबर क्या है ये हम सिंधु आगादी नहीं तो फिल्म में क्या है देना की नहीं पे किसी दासे भी अनुवाय पहलवाय हत्या वाय किसी दासे भी आ हाँ भेज देंगे ठीक है बस देख वैडी गुड दम मने गुड दम मिने मुझे यही गाना ගොඩ දාන්න බෑ මනුංග සින්දු අරගෙන මෙව කරා මේම ගොඩ දාන්න පුළුවන්ද නේ ඩොලර ලිංගයක් තියෙනවා ඉස්සරහට ඒ වගේ තව දෙක තුනක් වදින්න තියෙනවා එහෙමද ඔව් ඇයි ඔය මේ 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 කරන්න අලුත් ලස්සන මෙලඩි ටිකක් බෑනේ ඉතින් මේ කාලේ ඉතින් අලුත් ඒවා කරලා වැඩක් නැහනේ ෂෝ එකක්වත් නැහනේ ඉතින් ෂෝ වලට දානේ සින්දු කරන්නේ නැද්ද නෑ අවුල නැහැ ඔයා ඔය ගෙදර ඔයා බය නැතුව කරන්න වාඩි හින්දුස්ථාන් සීන් එක සම්බන්ධව බය වෙන්න එපා මේ ඔරලෝසු බැටරියක් වැටලා ඩි කාගේ හරි මේ නෑ ඔල් මේක අර දේශානිකේ ගලක් එන්න අපි ඉන්දියාවත් එක පොඩි ගිවිසුම් ටිකක් ගහලා තියෙන්නේ ඒ නිසා බය වෙන්න දෙයක් නෑ එහෙනම් එච්චරයි හරි අපි ලොකු එකක් ඒගොල්ලන්ට දෙනවා ඒ නිසා ඒගොල්ලෝ අපිට කියලා තියෙන ඕන එකක් කරන්න කියලා හරි අපි බ්‍රේක් එකකට ගිලික් බණ දෙන්න නෑ වජාතුම් හො නෙමෙයි මේ මට වැරදුනා වජාතුම් හො නෙමෙයි බොහොත් ආයි යාදේ හැම සින්දන්නේ හරි 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 සින්දු අහලා එකක පේෂල් තහන්න අපි පොඩි බ්‍රේක් එකකට යන්න කොපිරයිට්ස් දෙකක් වදුනා ඔව් කොයිද යන්නේ බ්‍රේක් එක ඉන්දියාවට ගිහින් ඉන්දියාව යන්න බෑ මේ දවස්වල දන්නෝනේ තත්ත්වේ කවන්නෑ කොපිරයිට් එක ක්ලේම් එක පොඩ්ඩක් ෂේප් කරගෙන ඉන්න බැරියයි අපි බරු මොනාරි කරමු බය වෙන්න එපා අපි ඊට වඩා ලොකු දේවල් ඒගොල්ලන්ට දෙනවා අපි බ්‍රේක් එකකට ගිහලික් බණ්ඩ එන්න ලයිෆ් බෝයි ප්‍රසන්ට්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් ආල්දි විරාමෙන් පස්සේ ලයිෆ් බෝයි ප්‍රසන්ට්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් අපි යවුවා බෑ ඉන්දියාවටම යවුවා තියන් ඉන්න බෑ ඉන්දියාවටම යවුවා මිනිසුන්ට පද හදනවා මිනිසුන්ට කතන්දර හදනවා අර අහිංසක කොල්ල දෙන්නට අනම්ම නම් කියනවා මේ පැත්තේ ඉන්න අර අහිංසක කොල්ලට අනම්ම නම් කියනවා මට ඕ අර ඒෂානි වල්ලාල එක එක කියනවා කියනවා ආ මේ ඔයා දැන් ඒෂානිගේ නර්තන හැකියාව අපි දැක්කනේ මම දැක්කේ නෑ අපි දැක්කා ඔයත් දැක්ක මමත් දැක්ක අපි හැමෝම දැක්කා හැබැයි ඔන්ලයින් දැක්කේ අපිට ඒක සජීවීව බලන්න අපිට නැත්ද පිනා මං හිතන්නේ නටන්න බෑ 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 ඒ ඔවා කියන බොරුවක් දෙක බොරුවක් කලේ ඒ කියන්නේ එයා ඇවිල්ලා අවුරුදු කුමාරිය තරගයට බොරුවක් කලේ ප්‍රයෝගයක් කලේ මා කොහොමද ඒක කරන්නේ මටත් උගන්වන්න ඒක තමයි මම කරන්නේ බලමුද නටන්න පුළුවන්ද කියලා බලමු හරි මේ තමයි හේෂානි ලියදි පිට
සචින් මගේ ප්‍රශ්නේ පේශල ඕ ඒ නැටුම ඇතුලේ හේෂානි වට කීයක් කරකුණාද තනි කර තිබ්බේ නැටුම ඇතුලේ අපේ පහතරට සංකල්පය ආ ඕ නේ නේ මම ලැජ්ජ වුණා දැකලා මයික් එක ගන්න හේෂානි ඔම්ම මම මම මේ මෙයා අපේ හේෂානි නටද්දි මං දේශානි දිහා බලන් හිටියෙ හේෂාන්ට පුළ අපෂන් හරිද රියැක්ෂන් දෙන්න මේ බලාගෙන අපිට ඉනා වෙනවා මේක කරා අපි කියමු අපි නේඩා සින්දුවක් ඇදි මචං එළ නියමයි අපි දිනේෂ් කියද්දි මේවා නියමයි මේක දේශානි නියම් අයියෝ මේ මොනාද මේ වගේ නිකන් අර එපා දේශානි එම එම කරන්න පා දේශානි එහෙම එපා කියන්නේ මෙයා මේ මේ ඇවිල්ලා ඔයාගේ වයස කීයද 21 ඔයාට 24 වගේ අක්කා කෙනෙක්නේ ඔච්චර උණ එහෙම කරා කොහොමද කරේ හා මෙහෙම බලන් ඉන්නකම් අර දේශානි ඇක්ෂන් ඕගොල්ලෝ ඔක්කොම ඩාන්ස් එක දිහා බලාගෙන ඉන්නවා දේශානි නිකන් ඕවත් නැටුම් මේව කරනවා නැති මට නැති නිකන් වගේ නේ මම කියන්නේ එන්න මැදට එහෙම එපා නේ මනුජ හරි නෑනේ මනුජ ඉතින් හොඳයි ඔයා භරතනාට්‍යම් කරලා තිනවා කරලා තිනවා කොච්චර කරලා තිනවා ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ඉයර් එකේ භරතනාට්‍යම් කරා තව දැනට 3rd ඉයර් එකේදී මණිපුරි තමයි හැදෑරුවේ මණිපුරිත් පුළුවන්නේ කොච්චර වගනේ පුළා මණිපුරි පුළුවන් මොණියට්ටම් නෑ තාම ගැමි නාටක අපිට පොඩ පොඩ තමයි කුචිපුඩි බෑ කුචිපුඩි පුළුවන් උගන්නනවා හිම ගොල්ලකෝට නෙවෙයි ඔයාට සසිනී වට මොනවද භරතනාට්‍යම්ද ස්ටයිල් එකද බලන්න ආස මණිපුරිද මං ආසේ කතක් කතක් කරේද කතක් කිව්වේ නෑනේ මේ ළමයා කතක් කියන්නේ වෙන සබ්ජෙක්ට් එක නේද පුළුවන් 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 ඉගෙනගෙන නැහැ විශේෂ විදියට එනකොට යාළුත් එක්ක ළමයාට බැරි මොනවද ළමයාට බැරි මොනවද මණිපුරි බලමු ඔන්න මණිපුරි කියන්නේ වෙන වෙන ඩාන්ස් එකක් ඒ කියන්නේ මේ ඒක ගොඩක් අඩුයි නේ ලංකාවේ කියනවා ලංකාවේ හරි පොඩි පිරිසක් තමයි විශ්වවිද්‍යාලනොත් ඒකේ පොඩි පොඩි මූමන්ට් එකක්ද පෙන්වන්න මේ සචිනි අක්කට පුළුවන් පුළුවන් මාද ඕන ස්ටෝරි එකක් දාලා ටැග් කරන්න හරි නංගි නට නංගි ටක් ජුම් ටක් ඩුම් ඩිම් ඩාං තංටේ කින්න ටෝ එනක ඇන්නේ නේ ඒකයි මයික් එක. ඒක ඇහුනේ කොහොමද? තම් 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 විතර ඇන්නේ මයික් එකට කරගෙන උත්තර නේද? ඉතින් කොහමද ඔයා ගෙදර? ඔයා කීවෙනියද පවුලේ? මම බාලයා පවුලේ. කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ ලොකු පරම්පරාවක්ද? මගේ අම්මයි අප්පච්චි අක්කයි අයියයි. ආයේ දෙන්නගෙන් බාලයා ඔයා එහෙමද? එන? අක්කයි අයියයි මට ඉන්නේ. ආ අක්කයි අයියයි. අක්කා. එතකොට අක්කා ඔයාට සෑහෙන සහයෝගයක් දෙනවද? ඔව් ඒ කියන්නේ අම්මට පොඩ්ඩක් අසනීපින්ද යට එන්න අමාරුයි අක්කා තමයි මගෙත් එක පස්සෙන් හැම එකටම ඉන්නේ අක්කා බඳලා ඔව් මම බලන්න අක්කා කසාද බඳලා ඉඳද්දි නංගීගේ පස්සෙන් ඇවිත් ඇවිත් උදව් කරනවා කියන්නේ නේ මාර සීන් එක අක්කා මොනවද කරන්නේ ඩාන්සින් කරේ නේ අක්කා මේ බබා හමුනට පස්සේ තමයි ඇවිනේ මානව සම්පත් කළමනා කාර්යය අම්මා යත් එච්ආර් ලගේ සෙට් මේ මෙන්න ගස්සනවා පොප්පනවා ඔව් ආ මානව සම්පත් කරනවා මැතිලු මට ඇහෙනවා මේ විදේශාරි කියන කරනවා මැතිලු එහෙම හොඳ නෑ නේද ඈ ඔයා පොඩි කාලේ ඉඳන් මංගොඩද ඒ කිවල් පැත්ත ගැනනේ අහන්නේ මගේ උපංගම උපංගම මංගොඩ ඒ කියන්නේ මුල් ඒරියාව නවන කරේ කොයිද ඉස්කෝලේ මං කොළඹ යශෝදරා ආ අපේ ඉසුරියක්ගේ ඉස්කෝලේ අපේ ඉස්කෝලේ යාපෙත් ඉස්කෝලේ අපේ ඉසුරියක්ගේ ඉස්කෝලේ යශෝදරා ගේ අපේ ඉස්කෝලේ යාපෙත් ඉස්කෝලේ අපි ගෑල්ලෝ හිට ඉතර වීලු කරනවා යශෝදරා ගේ ආපු අර මේ ඔයා දන්නව මගේ ඉස්කෝලේ බොරල සුසුම වර්ණ විද්‍යාලය නෑ වේලුවනේ අපේ ඉස්කෝලේ මේ වේලුවනේ කොයිද යශෝදරා කොයිද වේලුවනේ දෙමඩ කොටනේ සුසුම බොරල සුසුම වර්ණ විද්‍යාලය ඔයාගේ ආසු ඉස්කෝලේ නේ ඔව් දැන් දැන් gedirin කියන්නේ නැද්ද ඔය ඔය ඉගෙනීමේ කටයුතු ඉවරෙච්ච ගමන් ඔයා මොකක් හරි පෙළවහක් කරගන්න ඕනේ නෑ අම්මා එහෙම මොකොත් මට කියන්නේ නැහැ කෙනෙක් ඒගොල්ල මට මේක කරන්න කියලා කියන්නේ නැහැ කියන්නේ නැහැ කියන්නේ ඔයාගේ බලාපොරොත්තුවක් තියෙනවද ඉක්මනට කසාද බඳින්නේ නෑ එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ ඒ කියන්නේ ඒකට තාම පෙර සූදානමක් නෑ නෑ ඒ කියන්නේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ නෑ තාම නෑ ඔයා බලාපොරොත්තු වෙනවනะ හරි ඒයි මේ අරුන්දේ බලන් ඉන්නෝ නිකන් අර මුකුන්ද එළුව දිහා බලන් ඉන්නා වගේ මේ මේ මෙහෙම මේ ඕ එකයි දෙන්නම් බලයිද මුකුන්දාර එළුව දිහා බලන් ඉන්නේ මේවා ආ එහෙම
අතනින්ද සම්පූර්ණ ස්කෑන් කරන එක්ස්රේ එකක් ගත්තා. ඇයි? හුර්. අනික ගෙවලුත් ළඟයිනේ. මේවිත් ඈ? ගෙවලුත් ළඟයිනේ. ගෙවලුත් ළඟයි ඉතින් ගගෙන් පැනලා එන්න දෙන්නේ. මුට්ටිය දම්මල ගන්නත් පුළුවන්. ඩාන්ස් කරන්නත් පුළුවන්. ඩාන්ස් ඉන්නත් පුළුවන්. මේ දෙන්නා ගගෙන් පැනලා එන්න හදන්නේ පාළවේ. ඒව කොයිද? පිස්සු ඇදේ. ඒ ළමයි අංගොඩ අපි දන්න ප්ලේස් එක ළමයි. රණ්ඩු වෙන්න පා එක්කෙනෙක් තෝරගන්න. ඕ. विशेष गति गुण इमेज මේ අමුතු රූපයක් මම පාන්න ඕනේ නැති කෙනෙක් නම් මං කැමතියි එහෙම කියන්නේ ඔයා කියන්නේ රියල් ලයිෆ් එකේ ජීවත් වෙන මනුස්සයෙක්. ඔව්. ඊට පස්සේ යාට සල්ලි තියෙන්න ඕනේද එහෙම නැත්නම් ස්මාර්ට් වෙන්න ඕනේද පේශල මනෝජ් වගේ වෙන්න ඕනේද එහෙම ඒව නැහැ. මේ දේවල් ඉතින් කාලෙත් එක්ක වෙනස් වෙන දේවල් නේද? අර බලන්න ඔයා මාරයි ඈ නේද මේ ළමයා. ඔව් අනිවාර්යෙන්ම. තව ප්‍රශ්නයක් අහන්න. මේ දෙන්නගෙන් කාටද කැමති? ඒ දෙන්න ඒ දෙන්න මම පෞද්ගලික වාස කරනවා කියන්නේ නැත්නම් ශරීරිනුත් නෑ නෑ ඒ දෙන්නම කැමතිලු එක්කෙනෙක් මේ මේ කැරි 2000 ගාඩි දවසට දෙන්නලු එක්කෙනෙක් උදලු ගන්නවලු අනිත් එකරනේ වාලි සුද්ධ කරන්න අරවට බෙවට ඒවට ගෙනල්ලා කොල්ල දෙන්නව බයෙන්න එපා මල්ලි ඔගොල්ලෝ බයෙන්න එපා කැලණිය කියලා කියන්නේ තනිකරේ පොඩක් කැපතර ගියම් බියගම අර මේ ඔක්කොම නේද ගාමන්ට අරවම ඕන තරම් තියෙන ඔගොල්ලෝ බයෙන්න එපා ගෑල්ලමයි සම්බන්ධ ඕන තරම් අපි ලංකාවේ ඉන්න හොඳ ගෑනු ළමයි ඉන්නවා ඒ පැත්තේ නේ ඔව් ජයවා ජයවා නියමයි අපි මෙයාට මොනවද දෙන්නේ නංගිට ටොෆි ඇස්සක් දෙමු එන්න මේ මල්ලා දෙන්නත් එක්ක මල්ලා ඔය පැත්තේද මේ පැත්තේ මේ දෙන්නටත් එක්ක ඒ තම්බි ඉඳවාගන්න හන්ද ටොෆි ඒ තම්බි ඉඳවාගන්න ඔළුව අල්ල ගන්න දේශානිත් එන්න නැත්තම් එයා ටොපි දුන්නේ නැහැ කියලා ඊටස් ගෙදර කියලා කම්ප්ලේන්ට් කරනවා ඊටස් මේ දෙන්න උඩට කම් එන්න වත් එන්න මෙතන දේශානිත් අක්කා ළඟට හරි නංගී ඔළුව අල්ල ගන්න හරි මම දෙනවා අපේ සෙට් එකටම මම ගානේ ටොපි වැස්සා Life Boy presents දෙරණ Champion Stars season unlimited ඔයා මොනවද ඉස්සලා කිව්වේ රෙඩා සසිනීර මොනවද කිව්වේ ඒවා ප්‍රසිද්ධිය කියන්න බෑ මේ पारियान හරිද? දැන් ඔයා කියන්නේ මේ නයිටි කලිසම දැන් ආවම ඔයාට මාර් චේන්ජ් ආ. නෑ නයිටි කලිසම නෙමෙයි යන්නේ. ආ බ්‍රෑන්ඩඩ් එකක්. බ්‍රෑන්ඩඩ්ද කියන මම දන්නේ නෑ. මොනුවේ තියනවා විවෝගේ. මේ වගේ හදිනවා. සවලින් සවලින් ගඳගුණනේ. මෙයා මේමයි මම දන්නවා රෙඩා ගැන. රෙඩා මට ඉඳලා හිටලා කෝල් කරනවා මම මනුජයයි. ඒ වේස කොයිද ඉන්නේ? ගෙදර කොයිද කොයිද කොයිද? මං ගියා ගෙදර. ආ මං එනවා මං එනවා මං එනවා ඔය පැත්ත එනවා. කියලා කියනවා එනවා ඉතින් රෑට. ඊපස්සේ රෑ වෙලා යන්නේ. යනගම එනගම මං ආ කොයිද එන්නේ? හයිවේ එකේ දාලා ඉන්නේ මම කෙලින්ම කොට්ටාවෙන් දාලා මහරගමට ගිහිල්ලා එන්නේ කියලා. ඒ පමුණුවට ගිහිල්ලා එන්නේ. කඩි සංහාරවම වරගෙන. ඔගලන් ගෙදර ඉන්නේ ඇයි? කන් අපි කතා කර කර ඉන්නවා. මොනවද කතා කරන්නේ? අපි ගෙදර ආවම අපි නේද? නෑ නෑ ධර්ම සාකච්ඡා කරනවා ධර්ම කරුණු. ධර්ම කරුණු සාකච්ඡා කරනවා. අපි 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 සාකච්ඡා කරනවා සමහර වෙලාවට අපි තරුණයන් ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ව කොහොමද අපි මොටිවේට් කරන්නේ නේ? මේ දේවල් අරම මේව කතා කරනවා. කරනවාද ඉතින් ඔයගොල්ලෝ? කතා කරන්න පස්සේ. දේශපාලනේ පොඩ්ඩයි. අනිත් ඔක්කොම මේත් එක දේශපාලනේ පොඩ්ඩක් කතා කරලා මතන්න බෑ මං හිතන්නේ. නේ මේ යනවා. කොහෙද ගන්න? මේ අපේ සුභාක්ක මේ ළමයාගේ නම වෙනස් කරනවා කරනවා කරනවා. හරි අසාධාරණ ලක් වෙලා ඉන්නේ. අපි සවිරුගේ සින්දුවක් කැවෙන කාලෙක ඉන්නේ. ඔව් සවිඳු සවිඳු ගානවා මම බලු කවුද සවිඳු කියන්නේ. ඔව් ඉස්සර වගේ දැන් සවිරුට බේස් වොයිස් එකක් ඇවිල්ලා තිනේ. ඉස්සර සවිරු එහෙම නිටියේ. හොඳයි. හොඳයි. හොඳින් ඉන්නවා. එහෙම හිටියේ. ඒ ඒ ඊටසේ සැලලීනේ වයින් කරා අපි උගුරේ දැන් දැන් බේස් වොයිස් එක තියෙනවා අපි අහමු සින්දුවක් සවිරු සිහ නද තමයි සවිරු සිය නද mm-hmm.
ගොඩක් ගෙදර තමයි එළියට යන්න බෑනේ ඉස්කෝලේ ඔන්ලයින් වැඩ කර කර ඉන්න ඔය කී වසරේද දැන් 12 12 සවිරු ගොඩක් කැමති ක්ලාසිකල් මියුසික් වලට නැත්නම් වෙස්ටර්න් මියුසික් වලට දෙකටම ආසයි අර දෙකම මම ඉගෙන ගන්න ආසයි දෙකම එකතු කරලා මොකක් හරි කරන්න තාසයි වෙන වැඩක් කරන්න තමයි නේ ඔව් අන්න ලයිසියම් එකේ කැලින්ම මරුවා ඔල්ලා ඔල්ලා තමයි ඉස්සරහා ඉන්නේ ගේට්ටුව ගාව උදේට ඒ මොකටද පොඩි ළමයා එනකොට ප්‍රිෆෙට් කෙනෙක් නේ නේ ඉන්නවනේ හෙඩ් ප්‍රිෆෙට් හෙඩ් ප්‍රිෆෙට් ආයත ෂා ඒ පොඩි මල්ලි මල්ලි දාන්න මේක දාන්න මාස්ක් එක දාලා කලිම සැනිටයිසර් දෙන්නේ. ආ වංකී මේ අර අයල දෙන්න එනවා රවුල් වලාගෙන. හා. අනට ගහලා එලවන්නේ. ඔව් හෙඩ් ප්‍රිෆෙට් මෙයා. ඔව්. කියලා යහන්නේව නැහැ. ආ අර දෙන්න එනවා. මේ දෙන්න මෙහෙමයි. මේ දෙන්න යන්න ඕනි කාලේ නෙමෙයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ. හරිද? මේ දෙන්න ෆේල් වෙවි දැන් තාම මේ ගහලා. ෆේල් කරා කියන්නේ පාපාදෝ. ෆේල් කරා. හරි. මේ දෙන්න ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඔව්.
හරි මේ දෙන්න ඉස්කෝලේ ගිහිලා නෑ මේ මේ සවිරු හරි ඊට පස්සේ සවිරු දැන් මේ දෙන්නම කොහොම හරි මේ 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 බලේ පාවිච්චි කරලා මේ දෙන්නම දාලා ඉස්කෝලට ඔයා ඒකේ හෙඩ් ප්‍රිෆෙක්ට් හරි දැන් මේ දෙන්න අර ඉන්න ළමයින්ට වඩා වයසයි රැහුලුත් වැවිලා ඉදිලත් එක්ක ගස් දෙක තුනක් යනවා හරිද නමුත් කියන දේ අහන්නේ නෑ ඇට්ට කුණා වෙලා ඉඳලා ඔන්න දැන් ඉස්කෝලේට ඇවිල්ලා ඔයා කියන එක අහන්නේ හරි හරි මාස්ක් එක දාන්න ගේට්ටුව ගාවලා ඉන්න ගේට්ටුව ගාව ඉන්න දෙන්න එනවා නේ අර සීන් එකේ ඉන්නේ මෙමෙ කෙලින්ම ඇතුලට ගන්න නෑ ඇතුලට ගන්න එතනම කනට ගාලා එලවනවා එවනේ ඔයා හෙඩ් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදියට ඒ කියන්නේ ඔයා ඔයා හිතන්නේ මොකද්ද වගකීම හෙඩ් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගේ වගකීම සාමාන්‍ය ලොකු වගකීමක් නේද ඔව් ඔයා හිතන විදියට මොකද්ද ඉතින් ඒකට කියන්නේ ඉස්කෝලේ හොඳටම කියන්නේ බලා ගන්න ඕනේ කියන්නේ ඉන්න ළමයි හොඳට ඉස්කෝලේ වැඩ කරනවාද කියන්නේ හොඳට බිහෙව් වෙනවද ඒ වගේ ඩිසිප්ලින් හොඳටම තියෙන්න ඕනේ ඉතින් ඒ වගේ ඊට පස්සේ කියන්නේ අපි ඉස්කෝලේ හොඳ තැනක් කරන්න ඕනේ ඒක තමයි අපි කරන්න ඕනේ බලන්නනේ කොච්චර හොඳයිද නියමයි එන්න සවිරු බලන්න වා මේ ළමේ කියන දේක් අහන් හිටියමද කොහෙද මුකුත් කියන්නේ නැතුව ඒකට නෑ ඉත මට මතකයි ඉස්සර අපේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් වින්ද දුක ඔයාද නෑ එන මෙනේ කිරි අදකෝ එළම් ඒ දගලන්න එපා රෙමේ කියලා යන්න යනකොට මොනාරි පිටිපස්සෙන් අපි කියනවා ඒ දන්නවනේ ඉතින් අපි ඊටසේ ආයෙනවා සර්ලට කියනවා සර්ල් අපිට ගහනවා අපි එතකොට හෙඩ් ප්‍රිෆෙක්ට් ඌගේ අලි ඔළුවනේ උට දෙන්න ඕනේ ගේමක් අපි පොඩි අන්න එම අපි මුණා කරන්නද සචින් ඉස්කෝලේ ගිහිල්ලා කරේවද නැත්තම් මේක නේද මෙතන ඉන්නේ නැත්තම් මම ඔක්ස්ෆර්ඩ් වරි කොහෙද ගිහිල්ලානේ යා යා ඉතින් වා රෙඩත් එක්ක කතා කරනවද මොකද කරන්නේ කතා කරමු අපි අපි රෙඩා සාමාන්‍යයෙන් අපි රෙඩා අපි නිතර හම්බ වෙනවනේ නේද ඔයාලට අපිට හම්බ වෙන්නේ නැහැ නෑ මං කියන්නේ දෙරණත් එක්ක නිතර හම්බ වෙනවනේ රෙඩාව දැන් අපේ රෙඩා කාලෙකින් ආවේ රෙඩා අර මොකද්ද අලුත් වැඩක් වෙන කිව්වෙමට ඔව් එතන මම ඉතින් දැනට අර බැද කැමරා ඒ පැත්තේ කැමරා ඒ පැත්තේ මම දැනට ඉතින් කරන් යන්නේ මම සින්දු කියන එකට අමතරව මම ක්‍රිකට් ඇකඩමියක් කරන් යනවා ක්‍රිකට් ඇකඩමියක් එක කරනවා ඊට අමතරව අලුතින් මේ ජොයින් වුණා මගේ ඇත්තරම මිත්‍රයාගේ කම්පැනි එක ෆාස්ට් රීසයිකල් කියලා ඊ බිස්නස් එක ඊ කොමර්ස් බිස්නස් එක ඒකට අලුතින් ජොයින් වෙලා ඉන්නවා ඉතින් කියන වට අවශ්‍ය බඩු තියෙනවා නම් අරකට දැම්මම ඔන්ලයින් ගෙදරට ගෙනත් දෙනවා නෑ නෑ ඒ වගේ එහෙම නෙමෙලු එහෙම එකක් නෙමෙයි ඊ කොමර්ස් බිස්නස් එක කියන්නේ අපි මේ හෝටල් පැකේජ් එක තමයි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ සාමාන්‍ය මේ 38000 40000 වගේ යනේවා අපි 18000 වලට වගේ පැකේජ් එක දෙනවා කොහොමද ඉතින් බාගෙන් කරලා ගන්නෙ බාගින් කරන්න දෙන්නේ අපිත් එක්ක අපේ කම්පැනි එක ජොයින් වුණාම ඔෆර්ස් තියෙනවා ඔෆර්ස් තියෙනවා අදී දාන්නවා අපි දැන් යංගෝ කොහෙද කොහෙරි කොයිද මම හොඳ හෝටල් තියෙන කොයිද ලංකාවේ තියෙන ඕනම හෝටල් එකක කොයිද වාසය අපි පැකේජ් එක දෙනවා යන් ඔයා එක්කන් යන ඕන තරක යනවා ඔය එක්කන් යන ඕන තරක යනවා මම දෙන්න අපේ කම්පැනි එක කතා කරලා අපි දෙන්නවා විතර ෆ්‍රී එකක් දෙන්න දෙන්නකෝ අපිට අනිවාර්යෙන්ම ෆ්‍රී දෙනවලු අපි දෙන්න ෆ්‍රී දෙනවනේ සාම අපි යක් ආද වෙනවද උනාද ආ එපා ඕම ඉන්න කවන්නේ අපි යන්න නේ ඊට දුන්නට පස්සේ පෙන්නන්නත් ඕන දුන්න කියලා නැත්තම් එහෙම මොනවද පෙන්නන්න ඕනේ කියන්නේ මොනවද පෙන්නන්න ඕනේ රිමෝට් කරන්න ඕනේ ඒක ගියා කියලා இல்ல නැත්තම් එහෙම මම බොරු කරා දාල දෙන්නකෝ බ්‍රෝ අපිට හොයරි අප් කන්ට්‍රි දාන්නකෝ අපි වාට පෙන්නන්න අම්මා රෙඩා මෙමයි අර අපි නෙක්ස්ට් වීක් එකේ දාලා දෙනා නේ ඔයගොල්ලෝ කැමති නම් දැන් මේ හැමතරම මේ පොඩි පොඩි මේ මේ වත් කඩවල ෆොටෝත් දාන්නේ නැතිනි ඕක දාන්න මේ දවල් ග්‍රෑන්ඩ් හෝටල් එක දුන්නම එතකොට දාන්න පුළුවන් රෙඩා දැන් සජිනි එමෙ නෙමෙයි නිකන් බත් එකක් දුන්නකම බත් කඩේ ඉස්සර අපිටත් ඔව් ඉඳගෙන දාලා තව ජීවිතේට බත් දැකලා නැහැ වගේ හරි පොඩගින මම ඕගොල්ලන්ට පෙන්නන්නද පින්තූරයක් එයා දාපු එකක් අර බුරියානිනේ පෙන්නන්නද දැම්ම තමයි හරි පොඩගින මම දැම්ම ඉතින් මගේ යාළුවෙක්නේ ආ ඉතින් අපිත් එහෙම තමයි අපි කරන්නේ කවුරු හරි මිනිස්සෙක් කරන දේ සපෝට් කරනවා ආ එනම් ගමන් නැහැ ඉතින් නැගිටින මිනිස්සු ලබනවා අපි අනිවාර්යෙන් සෙට් කරන්න එයාදී අපිට කෑමත් හම්බ වෙනවා ඒකත් අපි කියන්න ඕන දේශානි අර පැත්තේ වේලෙනවා ඔයා ඔයා වෙනදට දේශානිලා ආවම මෙහෙම කර කර ඒව කර කර මම රියැක්ෂන් දෙනවා නේ දේශානිව කරක් ගන්න නේද පුටුවත් මෙහෙට අදගෙන පොඩ තව ටික යන්න ගන්න පුටුව මෙහෙට ගන්න මාද නෑ නෑ නැත්තේ මොකද ඉඳ ගන්න සැරේට උඩ නැගිටලා යන සැරේට මෙහෙම දැන් හරිනම් තියෙන්න ඕනේ මෙතනනේ රෙඩා මෙහෙම නෙන්න ඕනේ මේකනේ ලෙන්ත් එක හරි දේශානෝ දැන් ඉතින් අපි මේ රටට ඒව ඇති ඕ දැන් අපි දැන් ඊළඟ ඒක පළවෙනි බ්‍රේක් එකේදී ඒ බූඩා හේෂානි වාඩ මොකද ඉතින් මාද වගේ ෆෑන් කෙනෙක් වාට ඉන්නේ ඊට සායි මේ වෙනවා මේ වෙනවා කියන්නංගි මේ මං ඇත්තට මං මාද වගේ ෆෑන් කෙනෙක් ඉතින් එයා මගේ ෆෑන් කෙනෙක් වෙනවා කියන ඉතින් ඒකත් සතුටක් ඔය ආයියක්ද ගත්තා මම හරි වැදේ තියලා තියෙන්නේ හරි මැදේ ඉන්නේ
මද ටැග් කරානි මේ මාදව ඇත්තට ෆුල් අප්සෙට් කියලා ඉන්නේ අද සීන් එකේ මාදව නෑ නෑ මාදවයි මොකද මන් දන්නෝ ඔයා ඔයා මෙයා කියන්නේ සීනිය නළුවෙක් නේ මනෝජයි සීනි නෑ එතකොට මෙයාට කිසි ඇයි මම සීනිය නළුවෙක් නේ මෙයා මෙයා මෙයාට කිසි ප්‍රශ්නයක් නෑ මෙයාට ඒ කියන්නේ එහෙම ඒ ප්ලේස් එක තියෙනවා අපි ඔය කොච්චර විලු කරත් හොඳ කොල්ලා ඔම හිටියද මාදවයි බොක්කෙම්ම කැමති විද්‍යා බාලන්ට ඊට පස්සේ ඒෂානිට අපි ලොක්ඩවුන් කරත් අපිට උඩින් කෙලින්ම බඩු දානවා මේම පරිප්පු හලනවා මේම හෙලිකොප්ටර් වලින් රෙඩා නැද්ද රෙඩා එහෙමයි චොපර් 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 වලින් ගන්නවා තාවත් ඉන්නේ උඩින් තමයි ආයේ පල්ලෙන් ඕන වලින් අපිට මේව දානවා බඩු දිනේෂ්ලා පැත්තට මොකුත් නැහැ ආ තියෙනවා නේද දිනේෂ් කොයිද මේගමුනේ මේ ඉස්සෙල්ලා දිනේෂ් ළඟතාවනේ පේචල මේගම කිව්වා ඉතින් දුරින් හිටියා මීටර දුරින් මීටර දෙකක් දුවෙද්ද දැන් තියෙනවා නෑ මේගමු කියන්නේ අපේ හොඳ නැද්ද එන්න සෙට් එකක් ඉන්නේ ආලු සෙට් එකක් අපි සින්දුවක් ආවද කොල්ලගේ තව හමු අනිවාර්යෙන් අනිවාර්යෙන් කියන්නෝ බ්‍රෝ ලස්සන සින්දුවක් කියමු කවුද මේකේ වේලාසනින් කියලා යන්නේ නැත්තම් නේ කවුද මේකේ මේක ඔයාගේ මේකක්ද ඔව් මගේම සින්දුවක් මගේ මීවිද පිරුණා මැදම්ර සින්දුවෙන් පස්සේ කරපු සින්දුව දෙවෙනි සින්දුව මනමාල සිතක් ඇත්තරම කියන්න ඕනේ ඉරනම් ගමනේ ෆස්ට් ටයිම් සිං කරේ පොඩි පොඩි අඩුවාඩු ගන්න තිබ්බා මටම තේරෙනවා ඉතින් ෆස්ට් ටයිම් මම ගායනා කරේ ඒකටත් thank you කියන්න ඕනේ තේරනට ඉරනම් මට කියන එකම තේරෙන්නේ නැහැ නෑ කලින් සින්දුව ෆස්ට් ටයිම් නෙමෙයි මේකේ ෆස්ට් ටයිම් සින් කරේ ආ පළවෙනි ෆස්ට් ටයිම් නේ හැබැයි මඩු පාඩු තියන් අප වැරදි එහෙම කරේ එහෙම නොකර ඉන්න තිබ්බා මේ සින්දුව මගේ දෙවෙනි සින්දුව මගේම ගීතයම් එකත් ඉතින් මේක කොපියක් නෙමෙයි කොපිරයිට්ස් මොකුත් නැහැ මේ මගේම සින්දුව එලේ අන්නයි දිනේෂ් තරංග ඔබ ගැන වුන් හැටි ලෙස ඉස්සර දවසේ
మళ్ళీ మీ లంకాయ వెడియం బాలే ప్రోగ్రామ్ ఏ మొకదు ఆ పాత పొడి తనక్ కియన్ మొకద పొడి తనక్ కియన్ మం కియన్ మే నవ కియల్ ఇవరై యాలూ టిక సెట్ వెన తన నే మే మే ఏమ గోవద యాలూ సెట్ వెన అపి దన్ నతు అపే గేవల లేవిల్ల అపి డ కియన్ నతు ఏమ మంగి దన బుత్ మేమై మేమై දැන් ඔයා බලන්න දැන් කුලියට ගත්තම ඒ කොල්ලෝ දෙන්න හොඳට නටනවා. ඔය වගේම තමයි දැන් මීගමුවේ ඉන්නවනේ දැන් ඒ කාලේ ඉස්සර කාලේ හිටිය මීගමුවේ කුලියට අඬනවා මල ගෙවල් වල. හරිද? ඒ වගේ මේ දෙන්නව දාන්නකො මල ගෙවල් මල ගෙවල් වලට දැන් එමේ ඉස්සර මීගමුවේම තිබ්බනේ. ඔයා බටන් ගන්න පොඩි බිස්නස් එක දැන් මේ දවස්වල මනෝජයී ෂෝ මුකුත් නැතිව බෑනේ ලිමිට් කරලානේ තින්නේ. ආ? ලිමිට් නෑ ඔයා බිස්නස් එක පටන් ගන්න. බිස්නස් එක පටන් ගත්තම ඕක නැගලා යනවනේ ඩ්‍රෙඩා. පාස් දාලා දෙමු අපි. ඕ ඔයාට ඔයාට පාස් කරන් යන්න. මේ සෙට් එක ඔන්ලයින් දාලා දෙන්නම් අපි මේ මේ කියන්නේ ඔයාට ඔන්ලයින් ඕන නම් අපි ඒක ප්‍රොමෝට් කරලා දෙන්න නේද අදිටි. මම පින්තූරයක් දාන්න. ඕ පින්තූරයක් දාන්න අදිටි ඕක කළා මොනාරි කළා දායි. දැන් දැන් මේ දෙන්න ඒ කියන්නේ මේ 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 දෙන්න ගෙවන්න තියෙන 1500 1500 දෙන්නට දුන්නා. හරි? ගේ ගාවි නම් අනත්තට යනකම් අඬන්න තියෙන්නේ. සී නැතු වැටෙනවද 250යි ගන්න. එක පාරක් සී නැතු වැටෙනවද එක පාරක් 250. අඬන ගමක් ගන්න. එකම දේ පොඩක් රිද්ම් එක ඕනේ. ඕ නෑ ගහනවනේ. මේ පැත්තේ බෑන් ගහනවනේ. අර මේ කෙලිම ට්‍රම්පට් අරම දාලා නේ. ඒව ගහගෙන යන්නේ. එතකොට පොඩි අඬන සීන් එක උම්මා හොඳටම දෙනවා කොල්ලෝ දෙන. ඒ පොඩ පෙන්නන්නෝ. පොඩි පොඩි සීන් නා. පොඩි සාම්පල් එකක් පෙන්නු. නිකරි වැඩක් සෙට් වුනොත් එහෙම. හරිද? රිද්ම් එක අඬනවා දැන් දෙන්න. අන්තිමට සීන් ඇතිලා වැටෙනවා. ඔන්න දැන් ඔය දෙන්නව මලගේවල් වල අඬන ඉන්ටර්වයුව එකට ඇවිල්ලා. මෙයා තමයි ඉන්ටර්වයුව කරන්නේ. මෙයා තමයි කොන්ට්‍රැක්ට් එක ගන්නෙ. හරි? හරිද? අඬලා පෙන්නන්න ඕනේ. හරිද? දැන් දැන් අපි කවුරු හරි කාගේ හරි නමක්. ගුණේ මාමා. හා. ගුණේ මාමා තමයි මැරලා තියෙන්නේ. හරි? ගුණේ මාමා මැරලා එතකොට එයාගේ පුතාගේ නම අපි කියමුකෝ මොකක් හරි කියන්න ගියා. ඔව් අඬන්න ඕනේ තාලෙට. ඔගොල්ලෝ කොහමද? ඒ කියන්නේ ගෙනියනකොට ඒ කියන්නේ දැන් දැන් මුල් දැන් ගෙදරින් එළියට ගන්නකොට සවුන්ඩ් එක පොඩ වැඩි වෙන්න ඕනේ. ආයි සුට්ටක් කර මේ කොහොම තියෙනකොට වතාවත් කරනකොට අඩු වෙනවා. ආයි වහලා ගෙනියනකොට කෑ ගාලා අඬන සීනතු වැටෙනවා පෙන්නන්න ඕනේ ආ. හරි. වැටෙන්න පුළුවන් නෑ නෑ සීනතු වැටෙන්න අපි දන්නවා එතකොට ඒකම නේ ඔව් ඔව් ඒක අල්ලන එකට 10ක් දෙනවා සීනතු වැටෙන අල්ල රෙඩාව හේෂානිවත් ගන්නවද අපි හා ලියදි පිටවත් ගන්නවද කවද අපේ අවුරුදු කුමාරි වඩ පුළුවන් අඬන්න මලගේ වලද පුළුවන් පුළුවන් මේ නාග චම්පා වගේ බලන්නේ නේද හේෂානි ඈතින්නම් බලද්දි බයිතර නාග චම්පා වගේ කෙලිමු එන්න ඔයාවත් ඉන්ටර්වයුව කරනවා. කියන්නේ ඔයා උපාධිධාරී තරුණියක් මේ දවස්වල රැකියාවක් නැහැ. වා එයාව ගන්නවා මෙයාව ගන්න. මූතක් යන්න කොහෙවත් මගෙන් වෙන් වී. ඔන්න ඇවිල්ලා දැන් ඔයා ඉන්ටර්වයුව කරන්න යා. හරි? හරි?
hangu නෑ නෑ දැන් මෙයා ඇවිල්ලා මේ සර් එහෙම සින්දු කියනවා යඩන් සින්දු කියනවා නෑ නෑ මල මල පෙරේ හොර දැන් ඔයා ඇවිල්ලා අඬන අය ඉන්ටර්වයුව කරන ඔයාගේ තමයි බිස්නස් එක කොල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා ඉතින් මන් දෙන්න වරන් ඉවරයි ඉතින් ආයෙත් බිස්නස් හරි හරි පෙන්නන්න අඬන විදිය හරි ඔන්න ගියා යන්න හරි මාත්‍යා අපි මේකට ආවේ රයිට් පටගත්තා එන්න නාග ජම්පත් එන්න රයිට් පටන් ගත්තා අයියෝ මෙයා දන්නේ නැහැ අඬන අඬන ආ දැන් හරි ඉන්ටර්වියු එකක තියෙන්නේ ඉතින් ස්ක්‍රීන් ටෙස්ට් එක මමත් ඔයත් එක්ක ඉන්නවා මගේ බොස් බොස් දැන් අපිට අඬන්නේ නේ බොස් සීන් ටෙස්ට් ටීවී වල දාන්න මේ ටීවී දාලා නේ සර් බොස් ඔයාට ඔයාගේ ඔයා ඉතින් දැන් කැමරා කරනවානේ හරි එතකොට ඒක තියෙන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ මල්ලේ ඔයා අපි ආයේ නැවත විකාශන කරනවා ඔයාට වයස කීයද 28යි 28 ඔයාට 28 28 ආ දෙන්නම අයියායි මල්ලේනේ රයිට් මෙන්න දැන් දැන් ඔයා කියන්න දැන් ඔන්න දැන් උස්සන ටයිම් එකේ අපිට ඕනේ හොඳ අඬන එක මල්ලේ හොඳට දෙන්න ඕනේ මොකද එහෙම දුන්නම බෝනස් උත් හම්බෙනවා හරි රජයේ රස්සාවක් කරාට වැඩිය හොඳ පඩියක් ගන්න පුළුවන් මලකේවල අතර අප්පාක් කරගත්තු දවසට අනිවාර්යයෙන් ආ රයිට් ගුණේ මාමා රයිට් පණ ගන්න මල්ලේ පොඩි සාම්පල් අපෙන් අර මේ මල්ලී ටකලික් මණ්ඩ කරන්න මොකද අපිට තව තව ඇවිල්ලා ඉන්නවා යා පැත්තේ චම්පක් කට් ඉන්නවා මලපෙරයක් ගහන්න නෑ ඕක තමයි මලපෙරේ හේ හේ සජින ඉන්නනේ කාවඩියක් එකයි සීන් එක 1 2 3 ආ අයියෝ කෝ ගුණේ මාමා මල්ලී hina වෙනවනේ මල්ලී දේ අර ඩග 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 මල්ලී ඉක්මනට ආ පරකට 1 2 3 පරගන් කවන් නෝ අයියෝ දෙවාවේ අයියෝ ආවෝදයි හොඳයි හරි මේ දන්න ලෙවන්නම් එන්න අම්මා දැන් සර් තව 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 ගෑනු ළමයි දෙන්නෙකුත් ඇවිල්ලා තියෙනවා හරිද මේ 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 ළමයි මේ ළමයි ඇත්තටම කියනවා නම් සර් උපාධි ධාරිණිය අර අරයත් ඇවිල්ලා මේ මේ HR degree HR degree එකක් නමුත් මේ වෙලාවේ සර් රස්සාවක් නැහැ ඉතින් අපි මේ ළමයි දෙන්නටත් ඔයාට ගෙදරින කනතර යන 2000ක් ඇතිනේ නංගි 2000ක් shape නේ online අඩන්න දෙන්න සී නැතුව වැටෙනවට සර් මෙයාට 300ක් ගෙවුම් පවුනේ හරි හා ඒ ඔයත් එන්න නංගි ඔයත් එන්න රයිට් හේ ශානි ඔයා පෙන්නන්න දැන් රයිට් පටන් ගත්තා අඩු කරගම් අඩු සවුන්ඩ් එක හා රයිට් මල ගෙදර කඩන විදිය පටන් ගන්න ඕනේ හා රයිට් ඔකෝ කොහමද එහෙම දඩන්නේ ඔපෝ අයියේ මුකුත් කියන්නේ ගුණේ මාමේ කියලා අඬන්නයි තියෙන්නේ රයිට් අර පැත්ත ඇරෙන්න ඕනේ ඕකේ ඔයත් ඇරෙන්න දේශානින් හා පටන් ගත්තා අනේ ගුණේ මාමේ හොඳයි නේ ෂා ඕ අනේ ගුණේ මාමේ නියමයි ඒක මොඩම් මදි වගේ නේ නෑ නෑ තවට සද්ද දෙන්න ඕනේ ඒක නියමයි සර් මේගොල්ලන්ට රස්සාවල් දෙමු දෙමු දන්නවද ඔයගොල්ලෝ ඔයගොල්ලන් ගෙදර අක්කල පුංචාමලාගේ දూరు වෙමින් ඉන්නවද ඔව් නෑ නෑ ඈ ඉන්නවද එන අයගොල්ලොත් එක්කයි ඔයගෙත් ඉන්නවනේ නැද්ද අයන සර් මේක දෙන්නට මුදෙමු chance එක මේ මොකද ඔව් හරි නීගමෝට එන්න දින ආ එන්න නෝ දෙන්නත් නාටියේ රඟපාපු ඔක්කොටම දෙනවා අපි මල් ඇස්ස මල් ඇස්ස ඒ ඉංජ වාගේ තම්බි සිඳ තම්බි මේ දෙන්න මේගොල්ලෝ මේ නේ අනේ ඔව් මොනා වුණත් මේගොල්ලන්ට පොඩි මෙනේ මෙවයක් නේ මේ රෙඩා ඔයාවක් ඔච්චරක් නියමයිනේ නේ අපි විහිළු කරලා නාටක ඇත්තටම කරනවා අපේ ඔව් නාට්‍ය සෙට් එකට මම ගානේ මල් වැස්සා Lifeboy presents දෙරණ champion star season unlimited අපි මේ කොල්ලෝ දෙන්නගේ dance එකක් බලමු. ඕ කියන්නේ තව ටිකකින් heart attack හැදෙනවා. කෙල්ලෝනේ කොයිද කිව්වේ පිළපිටි. මේ දෙන්නට මෙච්චර ආදරේ? හා? මේ දෙන්නට මෙච්චර ආදරේ? මේ හොඳ කොල්ලෝනේ වනා වුණත් දැද්ද? කැලණිය බෑලා අර ඔක්කොම අර මේගොල්ලන්ගේ තියෙනනේ අර මේ පන්සලට මෙහයින් තියෙන වළංකඩ වගේක්. උන්ට මොනවද නැත්තේ දැන්? නෑ නෑ මේගොල්ලන්ගේ තියෙනවා. මේගොල්ලන්ගේ තියෙනවා ගුරුලේත්තු. ආ අරවා මේ ඔක්කොම ලස්සන මැටි කර්මාන්තේ මේගොල්ලන්ගේ පැත්තේ
ඔව් මේ මම හැමදාම කියන්න ඕනයක් තියෙනවා දැන් මම අද මතක් කරලා කියන අනිවාර්යෙන් මේ දැන් හැමදාම අපි තාත්තා ගැන කියනවා මේ කියන්නේ අම්මා අපි දෙන්නලා ගොඩක් සපෝට් එක දීලා දිනවා කියන්නේ මම කියන්න ඕනේ එකක් ඉඳන් මම මේ කියනවා මේක ඒ කියන්නේ අපේ ගෙදර තාත්තා ඊපස්සේ අම්මයි නංගී ඉන්නවා ඒ කියන්නේ අපි දෙන්නගේ ඩාන්සින් ඒවට අද වෙනකන් කිසිම එපා කියලාවත් නැහැ මොනවත් කියලා නැහැ යන පැත්තෙන් යන්න කියලා තියෙන හැම වෙලේම ඉතින් ඒ දෙන්න අපිට ගොඩක් සපෝට් එකක් ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට ස්තුති කරන්න මම හැමදාම මතක් කරගෙන ඉන්නම් කරන්න බැරුව වෙනවා අපි ඒගොල්ලන්ට උපහාර පිරිස ගීතයක් ගන්නකො මතකයි අම්මේ ඔබේ දරුණල විල්ල අප් ක්ලැප් එක මා පොඩි කාලේ පද වාපු චොටිල්ල මතකයි අම්මේ ඔබේ දරුණල විල්ල මා පොඩි කාලේ පද වාපු චොටිල්ල ආන්න දැක්කනේ දැක්කනේ අපි ඇක්ට් එක බලමු දැන් හා राइट नंगी अम्मगे ये प्रयत्न सार्थक आकर हदत केंदा मगे हदवत रगेन दिए दे एगे हेडयम दियन रूबरिये हे आगे मुगट वैकेन बिंदुए हिते तू किनी दियव दियवे तू अन रुदिरे मागु वितट पेरले say you don't know well done well done bro well done namaste hindustani namaste sri lanka pe short pulanne ara pita tiyala karapekkara pita tiyala godak ewa karala thiyena sachini me pita tibba tangwa dannawala shirt ekalla penna da kadu parawal deka epa pennanda da epa wa heshanida pennanna oy patta herla da pad pita pennanne මන්නකෝ සචිනට තේරෙන්නේ නැහැ. අඩුපාරවල් දෙක පිටේ පේනවා මේම තියෙන්නේ X තියෙන්නේ පිටේ. ඒ මොනා කරන්නේ කියලා කඩුපාරවල් කෑවේ? අම්මා ඉස්සර තනි කර රෝම දෝස් මුර ඔක්කොමන්ටම බැල නැද්ද? රෙඩා කියන්නකෝ රෙඩා අපි ගැන මෙයාට. දැන් ගිහන් කසුන් වඳින්න නැද්ද? මේ වයසයින්. තම අයිඩියා නැහැ. ඇයි? තව වැඩ තියනවනේ කරගන්න. ඒ කියන්නේ මොනවද වැඩ? ගෑක් හදන්න ඕනේ දෙන්නම. ඔව්. ඒ කියන්නේ අපි තන ස්ථාවරකට යා. ඔය දෙන්නම එක ගෑයිද හදන්නේ? हाँ ओ उठे उठे तट्टे में हाँ पल्ले तट्टे में हाँ वही दिन ना निबुल्लू दिन निक में सेट कर गांडे निबुल्लू क्या है ना अन्नो वही दिन ना वही ट्विंस ला दिन निके तो लेसी मारू ना थोल अन्ने नेत मानो जाए आन अन्ने नहीं किसी प्रश्न को उतने मैं दिन ना मारू ना तो एकोला दान नित्ने एकोलो मारू ना एकोलो दान नित्ने अवल अन्ने नहीं ब्रो मुको दिखे नहीं मगे आइडिया को उतने नेत इसरा मुना प्लान्स इसरा क्या अनागत जीवित प्लान्स मुना प्लान दंटना स्कूल माड़
ස්කූල් නිවාඩු ගැන ඉස්කෝලේ යනවා තාම නෑ අපි දැන් ස්කූල් එක ටීච් කරනවා ටීච් කරනවා ස්කූල් ටීච් කරනවා ඒක නිවාඩු ගැන අපේ ක්ලාසස් තියෙනවා ඔන්ලයින් කරනවද ඔන්ලයින් කරන්නේ නෑ ක්ලාසස් තව අපි පොඩි පොඩි කියන්නේ ෆිට්නස් උයි ඩාන්සින් කියන දෙකම ටච් වෙන විදිහට දෙයක් ප්ලෑන් කරගෙන යනවා මේ දෙන්න ෆේස් ලයි ගොඩාක් ලංකාවේ කමර්ෂල් මියුසික් වීඩියෝ එම කොරියෝග්‍රාෆි පැත්තෙන් ගොඩාක් ඉස්සරහින් ඉන්නවා දැන් අපේ ඩාන්සර්ස් ලා ගොඩක් හිටියට ඒ අයට ගොඩක් අවස්ථා ලැබෙන අඩුයින් හැබැයි මේ දෙන ගොඩාක් ඒ වගේ වැඩ කරනවා well done bro proud of you bro ඉතින් ඉතින් ප්ලෑන් කරන ගමන් මේ දවස් ටික නදීමා ගලුත් මියුසික් වීඩියෝ හදනවා සට් ක්‍රියේෂන් එකක් එකතු වෙලා ඒ වයි තව කේක වැඩ ටිකක් තියෙනවා නේ මෙයාට පොඩක් දෙන්න කියන්නවත් කියන්න මෙහෙම අපේ මේ ටාගට් එකක් තියෙනවා ඒ කියන්නේ කියන්නේ අපි දෙන අපි මම dancers ලාට කියන්න ඕනේ මම කියන්නේ ඒ කියන්නේ ඕන කෙනෙක් dancer කෙනෙක් වෙන්න පුළුවන් ඒ කියන්නේ හැම දිනකනාලම choreography කරන site එක කරන්න බෑ ඒ කියන්නේ ඒ දේවල් කරනවා නම් ඒක හරියට මේ දේ ගන්න පළපුරුද්දක් ඇතුව ඒ දේට යොමු වෙලා තමයි හොඳනකට යන්න පුළුවන් ඒ කියන්නේ අපි දෙන්න ටාගට් එක කරනවා ලංකාවේ best choreography වෙන එක බෝඩ් එක අනිවාර්යෙන් ගන්න ඕනේ ඔය සචිනිටද කියන්නේ නෝකියා නෑ මගේ dancers ලාට සචින් ඕල් රවුන්ඩ් නේ මේ ඒකින්ද දැන් කාට හරි දැන් මේ කොරෝනා ආසේ දැන් ඔයගොල්ලන් ඩාන්සින් කරන එකට බෑ අපරාධය අපි මේක කරේ කියන එක හිතන්න එපා give up කරන්න එපා ඩාන්සින් අනිවාර්යෙන් කියන්නේ ලයිෆ් එක කරගෙන ඉවිල්ලා මොනවා නවත්තන්න නැතුව දිගටම කරන්න කියන්නේ බෑඩ් ටයිම් එක මේ good time එක ගන්න time එක කරනවා coming soon good time all is well 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 මම පවුගේ දවස්වල ගෙදර ඉන්න ගමන් නැටුම් ඉගෙන ගන්න ඕනි කියලා හරි online class එකට ගියා wife king හරිද නෑ online class එකට ගියා නැටුම් ඉගෙන ගන්න කියලා රෙඩා මෙහෙම උඩ කෑල්ල විතරයි පේන්නේ මැන්ඩිය පේන්නේ නෑනි bro කකුල් දෙකට අල්ලන්න කියද්දි මම මෙහෙම පස්සේ තමයි මේ මිස් බැක්ක බැලුව මැන්ඩිය පේන්නේ අර මෙහෙම මැන්ඩියට ඉතින් ඒක හිට ගන්න උඩ අද්දික මෙහෙම ඔන්ලයින් හරි අමාරුයි කැමරා දෙකක් යටටයි උඩටයි ගහන්න ඕනේ බෑනේ අපි දෙරණ වගේ නම් අපිට කැමරා 6ක් 7ක් දාලා නේද කරන්න තිබ්බා කසන් තව මොනාර තියනද අපි කසන් තියෙන ඉතුරු ටික ලියාගෙන ඇවිල්ලා බෙදපු පත්‍රිකා වගේ මෙලා මේවත් එක්ක යන්න එන්න bro නේ ඔයාගේ ඉතුරු ටොක්ස් ටික ඔක්කොම අපි ලියලා ටයිප් සෙටින් කරලා බෙදමු අපි ටයිප් සෙටින් කරගෙන ඉක්මනට එන කසුන්ගේ කතාව මේ ලයිෆ් බොයි ප්‍රසන්ට්ස් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් Life Boy presents දරන Champion Star Season Unlimited Unlimited. ඔය දෙන්න මොකද මගේ දෙපැත්තේ නිකන් මේ මගේ බොඩිගාඩ් ලා ඔයගේ උපි බොඩිගාඩ් ලා ඔයගේ අපි ඔයගේ දෙපැත්තේ දාලා යන්නේ. ඔයා නැත්තම් අපි අද මෙතන නැහැ. ඔව්. ඒ කියන්නේ සමෙතනට ආවේ. මොකද? නෑ ටැග් කරානේ. ටැග් කරා. ස්ටෝරි එක දැම්ම නම් හරි. ස්ටෝරි දැම්ම ටැග් කළා. එන්න කට්ටිට එන්න කියන්න. හරි. දේශානි, හේෂානි, සවිරු එන්න. දිනේෂ්, රෙඩා, චූලෝදර මෞදර කසන් ෂුවනේ තාමකුත් කියන නෑනේ. ඉතින් ඇත්තටම කියනවා නම් අද චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අපි ටික දවසකට පස්සේ මේ ෂූට් එක අද කරේ. ඉතින් මොකද හැමෝත් එක්කම නේද හැමෝම අපෙන් ඇහුවා පටන් ගන්න නැද්ද එහෙම තිබුණා. ඉතින් අපිට සමහර දේවල් තියෙනවානේ. මයික් එක අරගෙන කොල්ලා මේ මංගෙන්නේ ලැජ්ජා. අපිට අරගෙන මේ හේෂානින්ද ගේන්නත් හැදුවා. හේෂානි කියලා කියන්නේ අපේ දෙරණත් එක්ක එකතු වෙච්ච 2019 අවුරුදු නෑ 2020 2020 අවුරුදු කොරෝනා අවුරුදු කුමරිය ඔව් එහෙම කියන්න එපා නෑ 2020 ඉතින් අලුත් සමාජිකාවක් දෙරණත් එක්ක දැන් ඉතින් ඩ්‍රාමා එක යනවා ධරණි යනවා ඉතින් ඔක්කොම ඔයාලා තාම බලන්නේ ප්‍රෝග්‍රෑම් එක මම නම බලන්නේ නෑනේ මම සතියේ දිනවල රාත්‍රී 9යි තියෙන ධරණි බලලමයි නිදාගන්නේ ධරණි බලලා ඊට පස්සේ 9:55 ප්‍රෝටිප් බලමු එපිසෝඩ් එකේ මොකද උනේ ධරණි එකේ ඊයේ පොඩි ෆයිට් එකක් ගියා ෆයිට් එකක් ලපිත් දන්නවා හරි ඉතින් ඔයාලා මොකද තියෙන ප්‍රෝග්‍රෑම් ඈ ධරණිනේ ආ මයාගේ නම ධරණිද ඕ සතුටු ඒ කියන්නේ ලැබුණ අවස්ථාව මේ ඉතාම සතුටින් බාර ගන්නවා මොකද දෙරණින් මට ලැබුණ හොඳම අවස්ථාව කියලා මම හිතනවා මොකද අවුරුදු කුමරී තරගෙත් පොඩි පොඩි ගැටලු වුණා ඉතින් අපේ සුභාකලා රුසිරයලා සෑහෙන කැපවීමෙන් සුභාකලා සෑහෙන කැප වුණා
ඒ දේ අපිට ලබා දුන්නා. ඉතින් මාව දරණි හරහා යොමු කරගත්තේ ලක්ෂිරි සර්. මම සර්ට ස්තුතිවන්ත වෙනවා සහ ජානක සේවර්ධන සර්, ශ්‍රියන්ත ප්‍රසාද් අයියට. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කිරීම සම්බන්ධ ප්‍රෝග්‍රෑම් එක ගැන මොනවද කියන්න තියෙන්නේ? මට ප්‍රෝග්‍රෑම් එකට එන කිය සුභාක්. I think සුභාකට ස්තුතිවන්ත වෙනවා. මොකද මම අද තමයි පළවෙනි වතාව මේ ස්තුති කරන්නේ. නෑ අතර මාදවයට ස්තුති කරන්න. මෙයාගේ පෞද්ගලික කැමැත්තට කියලා කිව්වේ. උනාද මාරි. ඒක පෞද්ගලික කැමැත්තට කියලා. හරි නංගි මට ස්තුති කරන්න ඕනේ එමය. මේ ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මොකද මම පළවෙනි වැඩසටහන මන් දෙරණත් එක්ක එකතු වෙන්නේ චැම්පියන් හරහා. ඉතින් අයියට thanks කරා. අයියට thank කරා. ඒ වගේම මේ අපිව සුහද අපිත් එක්ක කටයුතු කරපු පේෂල අයියට, මාදව අයියට, සචිනිය අක්කට. පාපා සචින්ට ඕනේ. තුන් දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රෙඩා. ඔව් අතර මාත් ගොඩක් කාලෙකින් සම්බන්ධ වුණේ ප්‍රෝග්‍රෑම් එකකට. ප්‍රෝග්‍රෑම් එක කරන්නේ නේ. බලන්න අපේ ප්‍රෝග්‍රෑම් එක. බලන්න බලන්න අපෝ බලන්න. ගිහ මන් දැන් සජිනිතේ ගිහ ප්‍රෝග්‍රෑම් එක. ඔයාලා ඉරාජයට ගත්ත කෝල් එක. ගිහ පාරව ගත්ත කෝල්. අතන ප්‍රෝග්‍රෑම් එක බලන්න අතනම අතන බලන්න ඕන ප්‍රෝග්‍රෑම් එකක් අතර ඉතින් ප්‍රශ්න තියෙන කට්ටියට නැති කට්ටියට ඉතින් නිදා ගන්න යන මොහොතකට කලින් තමයි යන්නේ ප්‍රෝග්‍රෑම් එක. අතර අපි විනෝදේලා hina වෙලා තමයි නින්දර යන්නේ. අතර සුපිරි ප්‍රෝග්‍රෑම් එකක්. මම හිතා ලංකා හිට් එකක් තමයි. ඉතින් යහන දෙයක් නෑ. මේමයි අපි මේ හැමදේම කරන්නේ හැමෝම සන්තෝෂෙන් ඉන්න ඕනේ. ඒ හේතුව හින්දා. ඒ කියන්නේ අපේ රටේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැම මිනිස්සයම අපිට ආදරය කරන අය. අපි සියලුම දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපේ රට වැසියන් සහ අපිත් එක්ක එකතු වෙලා ඉන්න රෙඩා. ඒ වගේම අරක කරකවන්නේ. මේක කරකවන්නේ නෑ සජි. මේක එක තැන මේ ටල ටල ගන්න. හරි හරි. මට පුළුවන් මයි. මට පුළුවන්. ඔව්. මේක පොඩ්ඩක් තව ටිකක්. හරිද හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අදට ගිහින් එන්න මනෝජේ. ජය වේවා. සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අදට ගිහින් එන්න මේ Life Boy Presents දෙන්න Champion Stars Season Unlimited Unlimited. මල්ලියේ සැපක් නැල්ලා එකවගේකට ඉඳලා දියුණු වේ අල්ලා ජාති ભેද කුල මල නම් අපිට වැඩක් නැහැ සැපට ඉන්න අපි කවුරුත් නොමැරි ඉන්නේ නැහැ එකට ඉඳිලා මල්ලියේ සැපක් නැල්ලා दरुओ वगे रलट वरिल्ला रुपियाल सत सत पहाकट कनांगाने ने एक अम्मा के दरो वगे रलट वरिल्ला මට ගැහුවත් මල්ලියේ නෑ වවුලෝ වෙන්නේ අයුක්තියට තවදත් තපිට හිස නමන්නේ අයුක්තියට තවදත් අපි හිස නමන්නේ හොඳට හොඳයි නරකට අපි ඉවසන්නේ නෑ එකට ඉඳිලා මල්ලියේ සැපක් ගනිල්ලා जाति भेद कुल मल अपित वैडक ने सपट इन अपि कौरव नो मेरी इन्ने ने एक ते इन्ने
සැපක් ගනිල්ලා එක අම්මගේ දරුවෝ වගේ රැළට වරෙල්ලා Thank you.